නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති සමාධිස්ස භික්කවේ භාවිතත්තා බහුලී කතත්තා නේව කායස්ස ඉංජත් ඉංජි තත්තං වා පන්දි තත්තං වා න චිත්තස්ස ඉංජි තත්තං වා පන්දි තත්තං වා තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ කරන පිරිසකට වැඩමුළුවක යෙදී ඉන්න පිරිසකට මේ භාවනාවට දක්වන අනුග්‍රහයක් සුතමේ අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවකුයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම දේශනාව සඳහා අපි කප්පින සූත්‍රය කියලා සර්වචනාචි විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් සංයුත්තනිකායේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒක අපි ඊයේ පොඩි හඳුන්වා දීමක් කළා. පසුබිම නිදාණය ඒක හටගත්ත ආකාරය ගැන මතක් කරන්න සර්වජන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවක මේ කප්පින මහා ස්වාමින් වහන්සේ නැත්නම් මහා කප්පින ස්වාමින් වහන්සේ අසල ස්ථානයක සර්වජන් වහන්සේ සමීපයේම යම් භාවනා සමාධියකට සමවැදලා හිටියා. බොහොමම බොහොමත්ම ප්‍රසන්නයි. එතකොට සර්වජන් වහන්සේ ඉන්න පිරිසකින් අහනවා, මහණෙනි මේ කප්මේ මහානා නැත්නම් මේ කප්පින ස්වාමීන් වහන්සේගේ ශරීරයේ හැලහැප්පිල්ලක් මොනක්වත් උඹලට පේන්න තියනවාද කියලා. කියන්නේ හැලහැප්පිල්ලක් නැතුව හොඳට වාඩිවිලා භාවනා කරනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒතකොට සංඝයා වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ මේ වගේ සංගමෙද භාවනා කරනකොට නෙවෙයි තනියම තමන්ගේ විවේක ස්ථානයක හිටියත් කවදාකවත් මේ ස්වාමීන් වහන්සේගේ හැලහොල්මනක් නැහැ. ගෝම තැම්පත්ව භාවනා කරනවා කියන්නේ. එතකොට සරුවචනාංශයේ ඒකෙන් අවස්ථාව අරගෙන ඒ ඉංගියක් කරනවා යම් කිසි කෙනෙක්ගේ භාවනාවේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. මේ කයේ සහ හිතේ සැලීම් වෙනවා. ඒ භාන හොඳට වශී කරගත්තට පස්සේ, ඒ භාන හොඳට ගුරු කරගත්තට පස්සේ, ඒ භාන හොඳට සිද්ධි කරගත්තට පස්සේ ඒ පුද්ගලයාටම තේරෙනවා මේ කයේ සහ හිතේ සැලීමෙන් දින අඩු වෙනවා. ඉතින් ඒක අන්තිමට පිටට පේන තරම්. ඉස්සෙල්ලා සැලෙන කොටත් පිටට පේනවා. ඊට පස්සේ ඒ චංචල නිශ්චල ගති තැම්පත් වෙන කොටත් පිටට පේනවා. ඉතින් සරුවචනාංශ මේ මහා කප්පින ස්වාමීන් වහන්සේගේ භාවනාවේ ඒ තරම් සදබල සමාධියට ආවට පස්සේ ඒක නිකන් ඉංගියකට රූපකයකට නිදර්ශනයකට අරගෙන මහා සංඝයාට මතක් කරනවා. බලන්න මේ ශරීරයේ මේ භික්ෂුවගේ ශරීරයේ කිසිම හැලහැප්පණක් නැහැ කියලා. ඉතින් මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ පීයේත් මතක් කරගත්ත විදිහට 80 මහා ශ්‍රාවකයන් අතර භික්ෂූන්ට උපදේශ දීමේ ප්‍රථම ස්ථානයේ දිනාගත් භික්ෂුණ උපදේශක මහා ස්වාමීන් වහන්සේම සර්වචනාංශගෙන් නම්බු ලැබපු වර ලැබපු ස්වාමීන් වහන්සේ නමක් කලින් රජ කෙනෙක් ප්‍රාන්ත රාජ්‍යක ඉඳලා තියෙන්නේ. ඒ විස්තරේ සාමාන්‍යයෙන් අටුවා බලනකොට පේනවා. ඉතිකට කතා රසයට ඒක හොඳයි. ඉතින් අපි පොඩි වේලාවක් අරගනිමු. ඒ ස්වාමීන් වහන්සේ මේ හා සමාන සමාධියක් මේකට කියන්නේ ඉන්ජන කම්පන නැති ඉන්ජන ස්පන්දන නැති සමාධියකට ආනින්ජ සමාපත්තිය කියලත් මේක සමානට සඳහන් කරනවා. මේකට අරියත් ඵල සමාපත්තිය කියලත් කියනවා. කයේ කිසියම් සැලීමක් නැති සමාධිය. ඒසා සමාන සමාධියකට එන්න පත්විච්චි මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ ඉස්සර රාජ්‍යයක් මෙහෙवला තිනවා. ඉතින් වරින් වර ඒ නිතරම සැලකිල්ලෙන් ඉන්නවලු ලෝහිකේ කොහේරි ශාසනයක් තියනවාද කියලා බලන්න. මොකද බොහොම අදුමුත්‍තර සරුවචනසාරගේ කාලේ ඉඳලම මේ විදියට මහ රහත් භාවයකට ප්‍රාර්ථනා පුරාගෙන ඉන්න කෙනෙක් නිසා දින දවසක උයන් කෙලියට ගිය වෙලාවකදී වෙළඳ පිරිසක් ඇවිල්ලා ඒ වෙළඳ පිරිස රජුරෝ බහැදකලා පඳුරු පාක් උඩන් උදලා තිනවා. ඉතින් රජුරෝ ඒවා බාර අරගෙන තමන්ගේ වෙළඳ ව්‍යාපාර කරන්න අවසර දෙන්න එපායි නිකන්
හරියට ඒ සමාජිකත්වය ගන්නවා වගේ රජුරු ගාඩ ගිහිල්ලා පඬුරු පහක් උඩන් පෙනුමක් පෙන්වන එක කරනවා. ඊට පස්සේ කොහින්ද දාවට පස්සේ කියනවා මේ සැපත් මුරින්දලා ආවි. ඊට පස්සේ අහනවා කොහොමද මේ විස්තර කියනවා කියනවා බුද්ධ ලෝකේ උප්පාදෝ කිය. බුදුන් ලෝකේ පහළ වුණා කියලා මේ හාමුදුරන්ගේ අග කිලිපොල්ල යනවා. හාමුදුරු නෙවෙයි රජුරු. කිලිපොල්ල ගිය ගාම්ම ඒ වචනේ ගෙනාවට යාට කහවණු ඔච්චර දෝ ගාණක් අර වෙළඳ නායකයාට දෙනවා. ඊට පස්සේ තව මොනවද උඹලට කියන්න තියෙන්නේ කියලා. එතකොට කියනවා දේවයන් වහන්සේ ධර්මයේ ලෝකේ පහළ වෙලයි කියලා. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු දේශනා කරන ලද කොටසක් බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ ධර්මය ත්‍රිපිටකයේ වශයෙන් පැනන ගිලක් තියෙනවා කියලා සවත් උරු මුල් කරගෙන. එතකොටත් බොහෝම සතුටක් පහළ වෙලා පඬුරු පහක් උඩන් දෙනවා. එනන්තම් මේ කහවණු වලින් ස්තුති කරනවා. ඊට පස්සේ අහනවා තවත් මොකද්ද සවත් නෝදි? ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ සංඝරත්නයත් පහළ වෙලයි කියලා. දැන් ඒ අනුව ගිහි ගැතරලා ඒ අනුව පිරුවේ පුරනේ සංඝරත්නයත් කසාවතින් බබලනවායි. එතකොටත් එයාට ඒ කියන වාරේ ස්තුති කරලා එතනදීම තමන්ගේ දේවින්නාසයට අනෝජා විසවට ලියුමක් ලියනවා. මම ප්‍රාර්ථනා විචිදී හම්බුණා, මට රාජසිරියෙන් කිසිම කැමැත්තක් නැත්තේ, මම මෙතනින්ම පිටත් වෙනවා. උයනේ වියන්සිරි විඳිමින්ම පිටත් වෙනවා කියලා. ඊට පස්සේ ඒ වෙළඳ පිරිසකින්ම වෙළඳ පිරිස පණිවිඩය අරගෙන යනවා. ගිහිල් ඉවර වෙලා මේ විච සංසිද්ධිය කියනකොට අනෝජාබිසවටත් ඒ ඇහෙන ඇහෙන වාරේ බුද්ධි බුදුන් ලෝකේ පහළ වුණා, ධර්මය ලෝකේ පහළ වුණා, සංඝරත්නේ පහළ වුණා කියලා ඇහෙන ඇහෙන වාරේ සතුටක් පහළ වෙලා ඉස්සරල නම් හිතනවා මේ අටුව ආව නිකන් සාමාන්‍ය වගේ කතාවලද කතා රසයක් ඇති කරනවා. මේ මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට රජුරෝ මෙච්චර කහවණු භාගයක් දුන්නා කියන ප්‍රසාදේ ගනුදෙනුවත් එක්ක තමයි අනෝජබිසව ඉදිරිපිට වෙලෙන්දු කතාව පටන් ගන්න. එතකොට බිසවට සැකයක් වෙනුනේ මේ යක්ෂයෝ මගේ රජුරවන්ට බොරුවක් කියලා සෑහෙන ප්‍රසාද ලබාගෙන තිනවා මේ මිනිස්සු බොරුකාරයෝ කියලා. ඇයි බිසවටත් ඇහෙනකොට බුදුන් ලෝකේ පහළුණයි කියලා එයාටත් ඉන්න බැරි වෙනවා තෑගිනෝදී. ධර්මී ලෝකේ පහළුණා, සංඝයා ලෝකේ පහළුණයි කියලා. ඊට පස්සේ කියනවා ඉතින් මේක අහලා තෑගි දුන්නා විතරද රජුර මොකද කරේ? ඊට පස්සේ පණිවිඩය දෙනවා. පයින්ඩේ. මෙතන සාසනය කියලා කියනවා. දීලා කියනවා මම ගියා. ඒක ලියලා කියනවා මම ගියා. එතකොටම ඒ අනුජ බිසවත් ඒහා සමාන ක්‍රමයකට රජුර ආසේ පිට නැගලා නම් එයා සරත් එක නැගලා පිටත් වෙනවා. මේ පිටත් වෙලා විවිධ ප්‍රාතිහාර්ය පහමින් සර්වචනාංශ ළඟට යනවා. ගිහිල් ඉවර වෙලා ඒ සර්වචනාංශයේ දේශනා කර ධර්වචනාංශෙත් මේ මහා කප්පින මහ රහතන් වහන්සේගේ පැමිණීම දැනගෙන පෙරගමන් වඩිනවා. පෙරගමන් කියලා කියන්නේ නිකන් ඒ පැත්තට බින්දි පාත වඩිනවා. දකින්නකොටම ඒ කප්පින රජුරවන්ට ලොකු ප්‍රසාදයක් පහළ වෙලා මේ වෙන්න ඇති සර්වචන් වහන්සේ කියලා වැඳලා කතා කරනකොට සර්වචනාංශයේ දේශනා කරන ධර්මයේදී එතනදීම රහත් භාවයට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ අනෝජාබිසවත් පැමිණිනවා. එතුමිටත් ධර්ම දේශනා කරනවා. ඊට පස්සේ පිටිපස්සේ සහචර පිරිස 10 ගණක් එනවා. ඒ ඔක්කොමලා පැවිදුණාට පස්සේ දවසක සර්වචනංශය අහනවා මේ සහචර භික්ෂුන් වහන්සේලාගෙන් බලට නිතරම අපේ මහා කප්පින තෙරුන් වහන්සේ අර්ථින් ධර්මින් අනුශාසනා කරනවාද කියලා. ඒතර කියනවා කවදාකවත් අර්ථින් ධර්මින් අනුශාසනයක් නැහැ. අහෝ සුඛං කී කියා බුදුමාකාර විදිහට විවේක වෙනවා. බුදුමාකාර විදිහට විශ්‍රාම වෙනවා. බුදුමාකාර විදිහට හුදකලා ජීවිතයක් ගත කරනවා. බුදුමාකාර උපේක්ෂාවක ඉන්නේ නිතරම අහෝ සුඛං කියනවා. ඉතින් ඒ ආඹ පිටසත් ඒතනාරාමේ ඉන්න අනිත් ඔක්කොම හිතලා තියෙන්නේ මේ ස්වාමී කප්පින රජු ස්වාමින් වහන්සේ ගියේ පැවිද්දේ කලකිරිලා අර විඳපු රජසක ගැන කල්පනා කර කර විස්සෝප වෙනවා අයිය. විඳපු රජසැප හොඳයි, අනේ මං කරගත්ත මෝඩකමක් කියලා, අහෝ සුඛං මගේ රජසැප කියලා හිතනවා කියලා තමයි පිරිස හිතන්නේ. නමුත් සර්වජන් වහන්සේ ඒක හිලි කළා කියනවා මේ ඉතාමත් වගකීම් භාර තත්වක ඉඳලා නිදහස් වෙලා පාරමිතා සම්පූර්ණ වෙලා ඒ ලැබිච්ච ඥානෙන්ජ සමාපත්තිය නැත්නම් අරියත් ඵල සමාපත්තියට ගිහිල්ලා එහි විවේකයේ තමයි
මේ අහෝසුකම් කියලා විඳින්නේ. නමුත් කාටවත් උපදෙස් දෙන්නේ නැහැ. උපදෙස් දෙන්නේ යෑම විවේකීට බාධාවක් කියලා බුදුමාකාර විවේකාභිරතියක් ඇති කරගන්න. ඊට පස්සේ දරුවත් chance කතා කරලා කියන එහෙම කරන්න එපා. මේ පිළිසෙට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න. ඒකට 1000ක විතර පිරිසක් ඉන්න මේ chance හිටිවනම එකම දේශනාවකින් 1000ක් රහත් කරවන්න තරම් තාමත්ම ගැඹුරු ධර්ම දේශනාවක් කරනවා. ඊට පස්සේ ඒ සිද්ධිය කාටත් වගේ වෙනසක් ඇති කරන ආශ්චර්යදනක දෙයක්. පෙර ඇසු නොවිරුදයක් ඊට පස්සේ සරුවචනාංචාර ඒතු දග්ග පාළියේ එහෙම නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලාගේ ගුණ ප්‍රසිද්ධ කරන වෙලාවක මහා කප්පින මහ රහතන් වහන්සේට භික්ඛෝ වාදක වශයෙන් ප්‍රධාන තැනක් ලැබුණා. ස්වාමින් වහන්සේ අවාද්‍යීමේදී ආය මොනවාක්වත් හරියටම අවවාද කරන්න පුළුවන් කෙනෙක් විදියට සුචි කරනවා. මේ ස්වාමීන් වහන්සේ තමයි මේ කය නොසල් වෙන සමාපත්තිය කර සමාදලා ඉන්න වෙලාවක සරුවත්නාංශ ඒක ප්‍රස්තුත කරගෙන ධර්ම මාතෘකාවක් මතු කරගෙන මතක් කරලා දෙනවා. මේ උන්නාංශේ මේ මහා කප්පින ස්වාමින් වහන්සේ ආනාපානෙ කෙල පැමිණලා කියනවා. දීසල් සරුවත්නාංශ කියන යම් කෙනෙක් හිත කය දෙක සමාධි භාවනාවකින් සංසුන් කරගත්තොත් එයාගේ ඔය ඇලෝල් මනක් නැත්නම් යන්න පුළුවන් නැත්නම් ඉතින් සැලකිලි තියෙනවා. සැලෙන ගති තියෙනවා කියලා. ඊට පස්සේ සරුවචනාංශේ මහනෝ මොන වගේ දෙයක සමාධිගත කෙරුවොත්ද මුඛක් අරමුණු බකරගෙන භාවනා කරොත්ද මොන නිමිත්තෙහිද මේ විදියට කාය චිත්ත දෙකේ ඉන්ජන පන්දන නැත්නම් සැලෙන ස්පන්දනේ නතර වෙන්නේ කියලා සරුවචනාංශිත ඕනේ මාත්‍රකාව මතක. ඒක තමයි ආනාපාන සත්‍යය. ඉතින් ඒ ඔය පරණවෙනි සූත්‍රය ආරම්භ කරනකොට තියෙන නිදාන කතා ගෙවම් කරගෙන මම අද දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්ත ආනාපාන සති සමාධිස භික්කවේ භාවිතත්තා බහුලීකතත්තා. අනින් මේ ආනාපාන සති සමාධියාගේ භාවනා කිරීම සහ බහුලීකත කිරීම නිසා නේව කායස ඉංචිතත්තං වා භන්තිතත්තං වා. කයේ සලීමක් හෝ ස්පන්දනයක් නැහැ. හිතේ සලීමක් හෝ ස්පන්දනයක් නැහැ කියලා. ඉතින් මම ඊ අර ධර්මදේශනාව සමාප්තියේදී ඉතිහාසගත සිද්ධියක් මතු කරා ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයන් හදාගන්නකොට ඔය මහසි භාවනා ක්‍රමය නැත්නම් ඔය පිම්බි මැකිලින් භාවනා ක්‍රමය දිනාවට පස්සේ ඒකට පැවෙන්දිච්ච කොතලාවල රජය බණ්ඩාරනායක රජයේ ගුරුමෙන් බෙන් පිරිසකින් වාට පස්සේ මත්ය කොට පටන් ගන්න පස්සේ තමයි ඔය කඳුබොඩ දෙල්ගොඩ භවනා මධ්‍යස්ථානේ පටන් ගත්තේ. ඒකේ භවනා කරන පිළිස්තිහා ඒ භවනාකාරය අපි බුද්ධඝමී අයිතිකාරය අපි කියලා වැරදි දක්නාසුලුව බලන පිරිසක් පහළ වුණා. බුද්ධඝමී බහර දහරකාරීත්වය තියාගෙන නමුත් කවදාකවත් භවනා නොකරන ඉතින් ඒගොල්ල දැක්ක මේ භාවනා කරන පිටි සැලෙනවා. හෙල්ලෙනවා. ඒ වගේම අත ගැස්සෙනවා. මේක දැක්කට පස්සේ කිව්වා ඔය භාවනා ක්‍රමේ වැරදි. මේ භාවනා ක්‍රමේ වැරදි නිසා තමයි මේ ඒ ගැස්සීම් සැලීම් සමානට ඇස් දෙක සටසට සටසට ගාලා ගහින්න පටන් ගන්නවා. සමානට අතක් පැද්දෙන්න පටන් නැත්නම් කය පැද්දෙන්න පටන් ගන්නවා. මේ වගේ নানা ආකාර රටාවල් මේ වගේ පිරිසක් භාවනා කරනවා බලා ඉන්නකොට මතුවෙන්න පුළුවන්. ඉතින් මේකට හරියට චෝදනා කරා මේ භාවනා ක්‍රමයේ වැරදි මේ උද්දේ පිඹීමේ ඇකලින් භාවනාව ස්වභාවික නොවන නිසායි මේ කය ඉන්ජන සහ පන්දන ඇති වෙන්නේ. කයේ කම්පන සහ ස්පන්දන ඇති වෙන්නේ කියලා. මේකට බොහොම දුරදිග ජාත්‍යන්තර ලිපි ගණදෙන සිද්ධ වුණා. මේ පාඩයත් සමාහලට ඉදිරිපත් කරන්න ඇති මහා ශීක්‍රමිය බොරු කරා. මේකේ ලියලා තියෙනවා ආනාපානසත් සමාධිස්ස භික්ඛවේ භාවිතත්තා බෞලී කතත්තා නේව කායේන කායේ ඉංජි තත්තං වා භන්දි තත්තං. මහණනි මේ ආනාපානසති භාවනාව වඩා කොට වර්ධනය කරගත්ත නිසා කයේ හෝ කයේ ස්පන්දනයක් හෝ චලනයක් ආවේ නැහැ. හිතේ ස්පන්දනයක් හෝ චලනයක් නැහැ කියලා සර්වඥ දේශනාවක් මේකේ තියෙනවා. එතකොට කියන්න පුළුවන් මේ බිම්බි මැකිලිම කරන නිසා මේ සැලෙන්නේ ආනාපාන කෙරුවා නම් එන්නේ නැහැ. කියන්න මේක මේ පාඨය ඕන කෙනෙකුට
උද්දුත කරන්න ඉඩ තියෙනවා. මොකද මේ ਸਰවඥාංශය මතකලා කියනවා මේ මහා කප්පින මහ රහතන් වහන්සේ ආනාපාන සතිය කියලා පැමිණිච්ච නිසා උන්වහන්සේට කයේ සැලවීමක් හෝ ස්පන්දනයක් නැහැ, හිතේ සැලවීමක් හෝ ස්පන්දනයක් නැහැ කියලා. නමුත් මේක සම්බන්ධව ආනාපාන සති භාවනාව සම්බන්ධව මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් රචිතයි සම්මත පටිසම්භිදා මාර්ගයේ ඒකෙත් පෙන්නලා දීලා තියෙනවා මේ ආනාපාන සති භාවනාවේ මේ කියනා වූ නොසැලෙන ස්පන්දනේ නොවෙන කයක් හෝ නොසැලෙන ස්පන්දනේ නොවෙන හිතක් ඇති වෙන්නේ මෙන්න මෙච්චරක් අවස්ථාව අහු කරාට පස්සේ මුල් මුල් අවස්ථාවල පුදුම විදිහේ කම්පන ස්පන්දන පහළ වෙනවා කියන්නේ. පරිසම්බිදා මාර්ගය නිසා පිටු ගානක් ඒ වගේ රචනයක් මං හිතන්නේ මානව සාහිත්‍යයේ තියෙයි කියලා. ආනාපානය කරනකොට සැලෙන්ට ඉඩ තියෙන ස්පන්දන වෙන්න ඉඩ තියෙන සෑම සංසිද්ධියක්ම වාර්තාගත කරලා තියෙනවා. එදිට මේ ථේරවාදය කියලා කියන්නේ අපි මේ ධර්මය කියලා රකින්නේ බුදුමාකාර ප්‍රායෝගික වටිනාකමක් ඇති ඉතිහාසයක්. දුමාකාර ප්‍රයෝජනීය සලකලා උපයෝගී භාවයේ සලකලා විස්තර ලියන ලද පටිනාම සාහිත්‍යයක් පසු කාලීනයක විසුද්ධි මාර්ග අටුවාවට විනය අටුවාවට මේ පටිසම්භිදා මාර්ග අටුවාවෙන් අරගෙන විස්තර කරලා දීලා තියෙනවා. ඒකෙදි පේන තියෙනවා ආනාපානේ පටන් අරගන්නකොට මේ දේවල් වැරදුනොත් මේ විදියට හිත කලකොල වුණොත් මේ විදිය කම්පන චංචල සිද්ධ වෙනවා කියලා. මම නැවතත් කියනවා වෙන්න පුළුවන් හැම එකක්ම වර්තා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ පොතත් පිටු 400ක 500ක විතර ඇති පොතක්. මේ පැත්තේ පාලිය කියන මේ පැත්තේ සිංහල තියෙනවා සාමාන්‍ය බුද්ධ ජයන්ති මුද්‍රණයක්. මේක සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ පොතක් විදිහට බාර ගන්නවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රචනය කරලා දක්විලා හිතලා තිය කියලා විස්තර කරලා තියෙනවා. ඒකේ ආනාපාන සති කියලා කතා කියලා මම මේ පිරිස වලට ආරාධනා කරනවා. කාට හරි ඒ වගේ විවේකයක් තියෙනවා නම් කෙලින්ම රාහුල හාමුදුරුවෝ කියලා බුදු හාමුදුරුවන්ගෙන් ඇඟිල්ල එක අල්ලගෙන රාහුල කුමාරයෝ මහාන උඹේ හේව නැල්ලත් මට හැපයි කියලා අතර ලේ කිරිසි වඳට සම්බන්ධයක් ඇති වුණා වගේ ඔයත් අන්නත් බුදු සුවඳ බඳින්න ඕනේ නම් ඒ ආනාපාන සති කතා ටික කියවන්න. කියවනකොට තේරෙනවා මේ අඩියට තනින් කිරි බීලේ වරෙච්චාම මේ දරු වගේ කිරිසි වඳ තියෙනවා වගේ ඒ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ලේ පිට එහෙම නැත්නම් දෙකට කඩපු කහ කැලලක් වගේ තාමත්ම විස්තර මේක ලියලා තියෙනවා. ඉනිෂා කාටවක්වත් මේ ආනාපාන සතිය කෙරුවොත් ස්පන්දන චංචන කම්පන ඇති නොවේයි කියලා කියන්න සාක්ෂියක් වශයෙන් මේක ගන්න බෑ. හැබැයි මේක සාක්ෂි වෙන්නේ පටන් ගන්නකොට මේ වගේ සැලීම් වගේක් එනවා. මෙන්න මේ සැලෙන්නේ මේක නිසා. මේ සැලෙන්නේ මේක නිසා. මේ සැලෙන්නේ මේක නිසා කියලා ඔක්කොම හරියට මේ ප්‍රස්තාරයක් ඇඳලා කොටු ලකුණු කරලා තියෙනවා වගේ ලකුණු කරලා තියෙනවා. මෙන්න මේක ගෙවම් කරගෙන යනකොට මේ කායාගේ ඉන්ජන පන්දර හිතේ ඉන්ජන ස්පන්දන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිවෙනකොට ඒ යෝගාවත ලැබෙන මේ තහවුරුව අකම්පිත බව ආනෙන්ජ ගතිය තමන්ටම තමන්ගේ ප්‍රගතිය මැනගන්න අමාරු විටක උපමානයක් වෙන්න ඉඩ තියෙනවා. මිනුන් දන්නක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි උගා කිවසිල්ලෙන් වැඩ කරන්නේ වාක්‍යෝසලින් වැඩ කරනවා. ඒකෝර තමයි මේ ඇති වුණා වූ මේ කම්පන චංචල ක්‍රමක්‍රමයෙන් තලතුණා බවට නොසැලෙන බවට පත්වෙමි යෝගාවචරයා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පාඩමක් උගන්වනවා. ඒක දැන් මෙතන තියෙන කම්පන චංචල නැති ස්ථාවර භාවය හොඳයි. ඒක තලතුණා ක්‍රමක්, ඒක භවනා දියුණුවක් කියන ආකල්පයෙන් බැලුවොත් ළමයි ශෙල්ලම් කරන්න හදලා තියෙන කුංචි ළමා උයනකට ගිහිල්ලා පොඩි උන් පෙත්ත බදිනවනේ, සීසෝ පදිනවා.
කිල්ලෝරේම වාඩි වෙච්ච එකනා ඊගම දුවන කියලා වාඩි වෙන්න කියලා විතර තමයි එයා ගොඩාක් උහිල පහල යනවා. මේ සමහර වෙලාවට ළමයි ගොඩක් ඉන්නවා නම් එයා ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා. එයා ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා. මැද බෙත් හයි කළ තියෙන අක්ෂයට කිට් වෙන්න කම්පන චංචල අඩුයි. අර ක්‍රීඩා ලෝලිකිනාට සිද්ධි බහුල භාවයේ කැමැති එක්කනට ඒක පාඩුවක්. යාට ඕන කළ තියෙන දෙපැත්තට ගිහිල්ලා පුළුවන් තරම් උහිල පහල යන්න. අවදී ළමයි වැඩි කවට අර පෙත්ත දිගේ වාඩි වෙනවා සීසෝ එක දිගේ වාඩි වෙනවා මැදට එන්න ඒ ලය තියෙනවා ඒ ආරේ තියෙනවා නමුත් අර කම්පන චංචල අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි ආනාපානේ හරියනකොටම මම මේ වචනේ නැවතත් අවධාරණයෙන් කියනවා ආනාපානට මුණ දානකොටම මේ කම්පන චංචල වගේක් එන්න පටන් ගන්නවා. එදින ආනාපානේ හරි බවට ලකුණු තමයි ඒ කම්පන චංචල. මම මේ කර ප්‍රකාශනය මේ වචනය මේ නැත්නම් මේ වාක්‍ය මම නැවතත් මේ විදිහට කියනවා ආනාපානේ බයින හැම කෙනාටම ආනාපානේ හරියන්නේ නැහැ. ඉතින් කියලම තියෙනවා නාහම් බික්කවේ මුට්ටසතිස අසම්පජානස ආනාපාන සතිය වදාන කියලා. මහණ මේ මූඩ වෙච්චි මොට්ට වෙච්චි සතියක් සහිත සම්පජඤ්ඤේ නම් නුවණ නැති කෙනාට මම ආනාපානිය හරියයි කියලා කියන්නේ නැහැ රෙකමන්ඩ් කරන්නේ නැහැ. එච ආනාපානිය හරිනවයි කියන්නේම හුස්මට හිට ගියයි කියන්නේම සෑහෙන සුබ ලකුණක් නැත්තම් අපිට ගිනාපු පාරමිතා තියෙනවා නැත්තම් අවශ්‍ය ඒ කර්මජව උපනිෂ්ඨ සම්පත්‍ය තියෙනවයි කියන්නේ උඟාක් හොඳ ලකුණක්. මේක දැන් කාලේ නවීන විද්‍යාවපැත්තෙන් කියනවනම් ආනාපානේ හරි ගියා නම් ඒක මේ අපු එකක් උමට heart pressure heart attack වලට හොඳම බේත. ඕනම වෙලාවක heart attack එනකොට පුළුවන් නම් ආනාපානට හිත දාන්න ඒක පුදුමාකාර සාන්තියක් ඇති කරනවා. එහම යම් කිසි කෙනෙකුට තියෙනවනම් මේ අධික රුධිර පීඩනය ආනාපාන තමයි බේත. ඒ හොඳට අධික රුධිර පීඩනය ඇවිල්ලා ඔළුව තෝන්තු කරන වෙලාවේ ආනාපාන දිහා දාපු ගම පැහිගෙන ඉඳි බත්තලිය වතුර බත්තලියකට ඇල් වතුර දැම්මා වගේ එහෙම බයි. අන්සිද්ධි ඉතිහාසගත සිද්ධි දෙකක් මම දැකලා තියෙනවා. එකක් මේ ළඟදී ඇමරිකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒ නෝන මහත්තයා ස්නායු පිළිබඳ වෛද්‍ය විශේෂඥවරියක් එයා කැඳවල තියෙන විශේෂයෙන්ම මේ මොලේ ක්‍රියාකාරකම් පිළිබඳව නිකුත් වෙන තරංග ආධාරණ වැඩපිළිවෙලකට නමුත් ඒ විශේෂණ වෙලා තියෙන මේ පරිශනාගාරයේ සාමාන්‍යයෙන් මානසික රෝග පිළිබඳව මේ ගවේෂණය කරනකොට මේ පරිශනාගාරයට එන්න හරියක් එන්නේ පිස්සෝ තමයි. කවදාකවත් සෞඛ්‍ය සම්පන්න මිනිහෙක් ඒකට ඇතුල් කරන්නෙත් නැහැ ඇතුල් කරලත් නැහැ. භාවනා කරන කෙනෙක් ඒ පැත්තකට යන්නේ. මොකද මේ පරීක්ෂණ කරද්දී හැමදාම පොලිමක් තියෙනවා. මේ පොලිමට එන්නේ මානසික අසහන තියෙන නිසා. මේ නෝන මහත්තයා වරුදු කළා තියෙන්නේ මානසික අසහන තියෙන කට්ටියගේ මොළයට මේ ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා වැඩ කරනකොට අල්ල ගන්න. මෙන්න මේ විදිය අසහන තියෙනවා කියලා. මොකද මේ පරීක්ෂණාගාරයේ වෙනසක් වෙලා තියෙනවා. මේකට වරින් වර භාවනා කරන අය දාලා සෞඛ්‍ය සම්පන්න මනසක් වැඩ කරන්නේ කොහොමද කියන විප්ලවීය ව්‍යාපාරය පටන් ගත්ත පරීක්ෂණාගාරය. එදි මේ නෝන අතර කියලා තියෙනවා බටහිර වෛශ්‍ය විද්‍යාව කියලා කියන්නේ ලෙඩ වෙච්ච මිනිස්සුන්ගෙන් පටන් අත්ත ලෙඩුන්ගේ ලෙඩ තැන. බටහිර මානසික විද්‍යාව කවදාක සෞඛ්‍ය සම්පන්න මනසක් කියන එක මොනම තාලිකව නිර්වචනය කරන්න බෑ. නිර්වචනයක් කරන්න උත්සාහ කරලත් නෑ කල්පෙට. නමුත් මේ මෑත කවුරුදු 20ක් විතර ඇතුළත මේ භාවනා කියන පාලම දිගේ පණිවිඩය පොට්ටක් ගිහිල්ලා දැන් තියෙනවා ඇමරිකාවේ පරිශන ගන්න 4-5ක්. ඒකට වරින් වර භාවනා කරපු අය ගෙන්නලා භාවනා කරනකොට නිකුත් වෙන තරංගේ සෞඛ්‍ය සම්පන්න තරංග හදාarලා තියෙනවා. මේ නෝන මාතයට ඒක මේ තමන්ගේ විශේෂයට නෙමෙයි වෘත්තියට ගණනලා තියෙනවා. ඉතින් මෙයාගේ වැඩේම කවුරු හරි ආපුවාම මේ මැෂින් එකට දාලා එයා පරීක්ෂා කරලා බලන මොළේ රද්ද තියෙන්නේ මොන මානසික අසහනයක්ද තියෙන්නේ මොන විකෘතිද තියෙන්නේ මොන කම්පනද මොන චංචලද චිත්ත කම්පන කාය කම්පන බලන ඔය කලාතුරකින් දානවලු පිනලා දෙනවලු හදිසි පරීක්ෂණ සඳහා භාවනා කරන ඒ දාට පේන්න පටන් ගන්නවා මේ මැෂින් එක කවදාකවත් නැති විදිහේ සෞඛ්‍ය සම්පන්න
චිත්ත තරංග නිකුත් කරන බව දැකලා තියෙනවා. දවසක් මේ නෝනට හිතලා තියෙනවා තමන්ගේ ඔළුවට මේක දාලා බලන්න. ඒක තියෙන්නේ හෙල්මට් එකක් වගේ එකක් දැම්මම පස්සේ හැම පැත්තෙම මේ ඉලෙක්ට්‍රෝඩ්ස් වදිනවා. මේක දාගෙන විශාල තිරේ බලහිනකොට මට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා. දැන් දන්නවා ඉවරයි. දැන් මේ පේන්නේ හાર્ට් ඇටැක් එකක්. ඒ ලකුණු ඔක්කොම බහල වෙනකොට මේක මොකද්ද? දයෝපගත සිද්ධියකට කලබල නොවී ඉන්න හිතලා තියෙනවා. එමේ තිරේ තමන්ගේ මොලේ වැඩ කරන හැටි පේනවා. ඒක දැන් මැරෙමින් පවතිනවා. එහෙම නැත්නම් හෘද වස්තුව අපි කියන විදිහට මේ පපුවේ ගැක්කම ඇවිල්ලා. අපේ කැක්කමේ තියෙන ප්‍රධානම භයානකම දේ තමයි හිත චංචල කම්පන වුණොත් ඒ වැඩිමාරයි. ඉතින් මේ නෝන මහත්තයාට මේ පණිවිඩේ මේ කමටහන සුද්ධ වෙලා තියෙනවා. මම මෙතෙන්දි සැලෙන්නේ නැතු මේක තියා බලන්න ඕනේ. සම්පූර්ණ ක්‍රියාවලිය මුලමදාග දැකලා තමන්ම ඒ හાર્ට් ඇටැකෙන් ගොඩ ඇවිල්ලා ගොඩ ආපු දවසේ මේක විස්තර කරපු දවසේ ඉඳලා එයාද මුළු ලෝකෙටම භාවනා උගන්වන ප්‍රධාන භාවනා ගුරුවරයෙක් බවට පත් වෙලා තියෙනවා. බුද්ධ ධර්මනේ ඍජුව කතා කරන මෙන්න මේකයි මේක වෙන්නේ කියන එක හරියට අත්දැකුවෙන් කතා කරලා තියෙනවා. ඒක බෑ මට ඉස්තිර කරලා කියන්න බෑ. වෙලාවේ ආනාපාන සතිය වැඩිවදි කියලා බෑ. සතිය නම් තියෙන එක බව මුඳ ලස්සනට විස්තර කරනවා. ඒක නිසා මේ ආනාපාන සතිය වඩන කෙනාට හරියට ආනාපානේ හරියාගෙන යනකොට අර එහෙමෙන් කම්පන චංචල ටිකක් එන බවත් ඒකම ආනාපානයේ සුබ නිමිත්තක් විදිහට ඉවර වෙන කම්ම කරනකොට භාවනා ජීවිතයේ කෙළපැමිණෙන බවත් මේ චාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර පටිසමුදා මාර්ගයේ නොක්‍ය කියන උන්නාන්සේ ධර්මසේනාධිපති වාතයෙන් මේක විචාර කළාට ආනාපානේ කරගෙන යනකොට ඇතිවෙනේ කම්පන චංචල ආනාපානේ මුදුන්පත් වීමේ ලක්ෂණක් බව නම් කවුරුත් පිළිගන්න කැමති නැහැ. මුග දෙනෙක් හිතන්නේ ආනාපානේ කරගෙන යනකොට ඇතිවෙන කම්පන චංචල සතිය කැඩීමක් වශයෙන් සමාධිය කැඩීමක් වශයෙන් ආනාපානේ නැතිවීමක් වශයෙන් අභෞව්‍ය අස මේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහෙන් අකරතැබ්බයක් වශයෙන් ඒක නිසා හුඟක් වෙලාට ඒ කර්මස්ථාන පැත්තක දීලා මෛත්‍රී වඩන. නැත්නම් ආනාපාන මේ බුද්ධානුස්සතිය වඩන නැත්නම් ගුරුවරයා මාරු කරන. නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානේ මාරු කරන. ඒ මේක මේ බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් නිසා. ඒක නිසා මම හිතනවා බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා ආනාපාන සති භාවනා නොකලා නෙවෙයි යම් යම් යතිවරයන් වහන්සලා කරන්න ඇති. නමුත් කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා නැහැ ආනාපානෙට මුණට මුණ දාන වෙලාවේදී. නැත්නම් ආනාපානෙට ආපాతගත වෙනකොට මුලිච්ච වෙනකොට මේ කයේ හිතේ නොතිබිච්ච ඉන්ජන පන්දන වගේක් එන බව ඒ පූර්ව නිමිත්ත තිබිලා නැහැ. මේක බුද්ධ ජයන්තියෙන් පස්සේ ගෝධෙනේ භාවනා කරලා කර්මස්ථාන චර්මික දැකලා නොකිය කිව්වා. ඒ විදිහට පොඩි සැලීම් ටිකක් ආවට කම්පන චංචල ආවට බය වෙන්න එපා. ඒක හොඳ නිමිත්තක්. ඒ තියේදි ආනාපානෙම විශ්වාසයෙන් බලන්න සතිය ඉස්සර කරන බලන්න. එතකොට අපි නොදන්න ගමනක් අපේ සංසාරෙ මෙදෙක් නොකිය ගමනක් යන්න පුළුවන්. මෙන්න මේකට තමයි ලංකාව ගැහුවේ. ගානපන නෙවෙයි මහසි භාවනා ක්‍රමයේ කරනකොට මේක බොහොම ඉක්මනට එන්න පටන් ගත්තා. ඒ බොහොම ජවාතික භාවනාවක් මේ මහසි භාවනා ක්‍රමේ නැත්තම් බිම්බි මැකිලින් භාවනාව මේ නිසා වට කරගෙන ගහන්න පටන් අරගත්ත. භාවනා කරන තැන්පත් වෙන්න තියෙන්නේ මේ මොකද්ද වෙන්නේ, මේ සැලෙනවනේ, මේ හෙල්ලෙනවනේ, මේ ස්පන්දනේ වෙනවනේ, මේ කම්පනේ වෙනවනේ කියලා ගහන්න පටන් ගත්තා. ඉතින් අර මම ඊයේ මතක් කරා වගේ ඉන්ද්‍රකීලේ වගේ හිටපු අපේ මහා තෙරුන් වහන්සේලා තුන් නමක් විතර ඉදිරිපත් වෙලා මේක වෙනුවෙන් බෙනී හිටියා. උන්නාචලා ත්‍රිපිටකය දැනගෙන හිටියා, භාවනාත් කරලා තිබුණා, ආරණ්‍ය ප්‍රතිපදාවත් කරලා තිබුණා. ඒක නිසා අද වෙනකනොත් ඒකේ අන්තන් රැකුණා. නොලැබුණා නම් නොරැකුණා නම් ඔය මූලධර්මවාදී පොත්කාරයෝ එහෙම නැත්නම් පොතේ ගුරාල නිසා අර ලස්සනට එන තියෙන භාවනා ක්‍රමයේ සම්පූර්ණම තිබිරිගේදීම ලොප් වෙන්න ඉඩ තිබුණා. ලත්තන ලොප් වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ සූත්‍රය හරි වැදගත් කියලා මම කියනවා. ඒ විතරක් නෙමෙයි කාටවත් පොදුවේ ගමට අහන සුද්ධ වෙයි කියලා තමයි හිතනවා.
ඒක නිසා මම ඊයේ දේශනා සමාප්ත කරනකොට මතක් කරා යම් වෙලාවකට භාවනා යෝගාවචරය අර මුලින්ම තියෙන ඉඳගෙන ඉන්න බැරිකම මේ සද්දයක් ඇහෙනකොට භාවනා කරන්න බැරිකම ඉතිවිලි රාශි රාශි එන නිසා භාවනා කරන්න බැරිකම හන්දිපත්රු දාන නිසා ඉඳගෙන ඉන්න බැරිකම ආදී නානා ප්‍රකාර බරපතල ප්‍රශ්න රාශියක් මැද ඉඳගෙන මේ ආනාපානය හෝ පිම්බි මැකිලිම හෝ ආනාපා අරමුණකට මුණ දානවයි කියන එක බරපතල යුද්ධයක්. ඒක නම් සර්වචාන්සි දේශනා කරන ගංගාදික ඉහෙල්ර පින්නන්න වගේ වැඩක්. ඉතින් අංගෝදනේ දන් දෙන්න කැමති හැබැයි භාවනා කරන්න කැමති නැහැ. ඒ වෙනතම් පොයි දවසේ දා සිල් ගන්න කැමති නමුත් භාවනා කරන්න කැමති නැහැ. ඒක සාධාරණයි. මොකද හේතුව ඒ දන් දෙන තරම් ආස්වාදයක් භාවනාවේ ලැබෙන්නේ නැහැ. සිල් ලකිනකොට තරම් හිත සන්තෝෂයක් නැත්නම් උපාදක මාත්‍රින් උපාදකම ලැබෙත්නම් පිනක් භාවනාවේ ලැබෙන්නේ නැහැ. මොකද භාවනා කරන්න ගියාට පස්සේ ඒ අරමුණ මුදුන්පත් වෙනවා කියන එක කලාතුරකින් වෙන එක. ඒක නිසා හරිය දෙහිල්ලක් මූණට මිරිකනකොට වගේ ඇස් පැංගිරිය යනවා වගේ දෙහිල්ල මිරිකන්නත් ඉස්සලා ඇත්තක වැහිලා යනවා වගේ භාවනාවට තියෙන පුදුමාකාර ගතියක් මම හිතනවා ඒක මේ තියෙන ජන විඥානයේ තියෙන මේ ගතිය සාධාරණයි කියලා. ජීනිසා මම මේ ගිහි කාලේ ඉඳලා පැවිදි වෙලා මේ චිත්‍රකල ඉන්නකොට අපේ මේ චිත්‍රකල ඇතුලේ සංඝයාතල තියෙන ආකල්පයක් තමයි මේ භාවනාව බොහොම සුළු පිළිසකට සීමා වෙලා තියෙන්නේ. ඒක සඳහා ඒ අරණ්‍යගත සම්ප්‍රදාන කුල ක්‍රමයේ ඉන කීප දෙනෙක් ඉතාම අමාරුවෙන් ඒ ඥාතින් අමතක කරලා වස්තු අමතක කරලා ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරාට මේක බාහිරින් ආයර කරන්න අමාරු ගතියකුත් තියෙනවා. කරන්නෙත් නැහැ කියන හැඟීමකින් පටන් ගත්තේ මම හිතන්නේ හැඟීම සාධාරණයි කියලා. මොකද මේ චිත්‍ර පටන් ගත්තේ 1967 නිසා. නමුත් මම භාවනා කරනකොට මගේ භාවනා ජීවිතය හොඳම කාලේ පැවිදි වුණාට පස්සේ නෙවෙයි. දිහි කාලේ මට මේ තරම් දැනුම තිබුණෙත් නැහැ. ඒ නිසා මට සාධාරණ හැඟීමක් තිබුණා. මේකට හරියට ගුරුරෙක් ඇවිල්ලිවලා නායකහාරයා මේක කියලා දෙනවා නම් මේක මුළු ලෝකෙම තියෙන හොඳම විනෝදාංශය. ඕනම ඊළඳාගේ ඕනම ළමිෂයක් වැඩියෙන්ම රසවත් වෙන දේ ආනාපානයි කියලා මං හිතනවා හරියට අඳුරලා දෙනවා. නමුත් කියලා දෙන කට්ටියත් අන්ධ પરම්පරාවක වැටිලා නම් ඉතින් කියලා දෙන්න බැරි නිසා මේ ජන විඥානේ මෙහෙම වුණාට කමක් නැහැ. ඊට පස්සේ මං ওই 2006 මං එළියට ගියා. ගිහිල්ලා පිටකෝට්ටේ ධර්මදේශන වගේක් කරා. ඉතාමත්ම පැකිලීමක යුතු ඉතාමත්ම කකුල පිටිපස රදිමි විශාල කාන්තාවන් විශාල පිරිසක් මැද කිසිම භික්ෂුවක් නැතුව මම බණ කියන්න පටන් අරගත්තා. මේක නිකන් අනවශ්‍ය කරදරයක් ඔළුවේ දමා ගැනීමක් විදිහට තමයි මටත් පෙනුනේ සියලු දෙනාම හිතුවේ. අහිතා ගන්න බැරි තරම් පිරිසක් ප්‍රයෝජන ගත්තා. ඒ බණ අහන්න ආපු බර අතල පිරිසක් බර ප්‍රතිශතයක් මම හිතුවට වඩා උංගක් දිනුනෝ හිටියා. ඒගොල්ල අහන ප්‍රශ්න වලින් ඒගොල්ලත් එක ධර්මයේ තියෙන විපස්සාව දිහා බලනකොට මට නැවත නැවත සාධාරණීකරණ සිද්ධ වුණා. මීත්‍රිකලට ඇවිල්ලා මේකනේ අනවශ්‍ය විදිහට අපේ විවේකේ නැති කරන අපි නගරයට යෑම තමයි. නමුත් අපි හිතන්න බැරි තරම් ප්‍රමාණයක් කුස්සිය අම්මලා අපිට හිතා ගන්න බැරි තරම් මේ දහසක් සුමේ කටයුතු කරන උපාසක මහතුරු සෑහෙන පිරිසක් මේකට ගිහිල්ලා මේ තියෙන තැනට ඇවිල්ලා කමඨාන සූත්‍ර කර ගන්න බැරුව ඒක තැන කරකැවෙන. හරියට කියලා දුන්නොත් මෙන්න මේකයි මේ කාරණාව කියලා මේ මිනිස්සුන්ට කනට මේ පණිවැක්කිර වගේ මේක අල්ලනවා. ඒ නිසා ලොකු ධෛර්යයක් එන්න පටන් අරගත්ත මේ ගීයන් අතර අපි හිතනට වැඩිය බරකටල පිරිසක් නැත්නම් විශාල පිරිසක් මේකට සාදර වෙලා ඉන්නවා. ඒත් දැනටමත් ආයෝජනය කරලා තියෙනවා. අපිට තියෙන පොඩ්ඩක් මූල්‍ය විනයක් ඇති කරලා තියෙන්නේ මේගොල්ලන්ට බිස්නස් එකේ ලාභ වැඩි කරන්න හැටි කියන එක විතරයි තියෙන්නේ. අනේ ඒ තැනදී හරියට මේ භාවනා කරන කෙනෙකුට අත්දලක් දීලා ධෛර්ය කරලා ඉදිරියට යෑමේදී මේ කායේ එන්ජන පන්දන කියන දෙක කායේ සැලීම් සහ ස්පන්දන සිතේ සැලීම් සහ ස්පන්දන හරීම වැදගත් භාෂාවක් කතා කරනවා. හරීම වැදගත් ව්‍යාකරණයක් කතා කරනවා. හරීම වැදගත් සංඥාවක් දෙනවා. ඒක සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වෙන සම්මුතිය ඉදර බලනකොට වැරදුනා නම් හරි ගියා නම් වැරදුනා.
ඒ තරමටම කරකොලත අරපු භාෂාවක් මෙතන තියෙනවා. ඒ නිසා මූලික ඒ කියන්නේ ආනාපානෙට මුණ දාගෙන ටික වෙලාවක් ඉන්න ඕනෑ කියන තරමට මේ වෙනකොටත් කැපබලා මේ වෙලාවටත් භාවනා කරලා ඉන්නේ නැත්නම් නම් මේක අරිටත් වැඩි රසයක් තියෙනවා. නමුත් සමහරවිට වෙලා තියෙන එක දැනක ඉන්න බෑ. ඒ වගේම හිතියක් මේ ආනාපානෙ වගේ දැනක හිත පවත්වන්න බෑ. ඉතින් ඒත්තු සමහරට මේක ගැඹුරු වැඩි කියාවි. මම මේ ඉස්සරහට කියන්න හදන දේවල් ගැඹුරු වැඩි කියාවි. ඉතින් කරන්න දෙයක් නෑ. මේ බේද තිත්තයි බොන එකයි තියෙන්නේ. මගේ අද මේ ධර්ම දේශනාවේදී මම ගොඩාක් කියන එකක් නෑ කොහොමද වේදනාවල් පිටක නානපාණි කරන්නේ කොහොමද සද්ද චීත්‍යානපාණි කරන්නේ කොහොමද හිතවිලි කියෙද්දි කියලා මම කියන මේ සඳහා එකයි තියෙන්නේ වරද්ද වරද්ද කරන එක තමයි කාට ඔකත් ඒ ටික තමන්ට කරලා දෙන්න බෑ මේ දහිත වෙන බණ කියන්න පුළුවන් ඒ ටික කීවේ තමයි බණේදී නමුත් ඒකට යෙදෙන්නේ නැත්තම් අතුරට බැසරපස්සනම් වතර දෙකක් තුනක් වතර බෙවෙයි නමුත් පීනන හැටි උගන්නන්න පුළුවන්. ගොඩ ඉන්න කෙනෙකුට පීනන හැටි උගන්නන්න බෑ. ඊට වතරට බෑපු වයින ලොකු සතුටක් එනවා මේ බණ අහනකොට. ඒ නිසා මම බණ කතාව පටන් අරගන්නේ යම් කිසි කෙනෙකුට භාවනා කරලා ආස්වාද ප්‍රසවාසියෝ පිම්බි මහැකිලිම හෝ මෙහෙම මූණට මූණ දාලා මෙහෙම කණ්ණාඩිකේ මූණ බලනවා වගේ තියාගෙන හුස්ම රැලි 10ක් 15ක් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් තත්ත්වෙ ඉන්නවනම් අපි ඒකට කියනවා අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් කෙනෙක් කියලා. ඒක මේ බ්‍රහ්ම ලෝකෙන් දිවි ලෝකෙන් හම්බෙන දෙයක්වත් සරත්ති වරමක්වත් නෑ දේව වරමක්වත් නෙවෙයි වැටි වැටි කරලා කරලා තමයි ඒක ලබා ගන්න. නිකම් කුස් බයිසිකල් එකක් පදින්න ඉගෙන ගන්නවා වගේ වැටි වැටි තමයි ඉගෙන ගන්න වෙන්නේ. කරන කරන ප්‍රයත්නෙන් පස්සේ ටික හරියනවා. අපි ඔක්කොටම හරියන්නේ නැහැ බොහෝ දෙනාට හරියනවා. අන්නේම ගිහිල්ලා ඊයේ මම කතාව නැතර කරපු තැනට අපි ආවොත් යම් කිසි කෙනෙකුට හුස්ම රැල්ලක් දැන් මම හිටපු හුස්ම රැලි 10 15 කුත් මම දැක්කා. දැන් ඉන්නේ මට ආශ්වාසයක් මට මේ ආශ්වාසයේ කරදරයක් නැතුව බලා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් දැන් ඉන්නේ ප්‍රශ්වාසයක් මට මේ කරදරයක් නැතුව බලා ගන්න පුළුවන් වෙයි කියලා ආත්ම විශ්වාසයක් එන වෙලාවක් එනවා. ඉගෙන තැනට සිද්ධි වෙලා අරමුණ හුරු වෙලා ඊයේත් මේ වැඩේ වෙලා අදත් එහෙම තියේදී දැන් ඊගාවට එන ආස්වාසන මට බලතැයි. ඊගාට එන ප්‍රසවාසන බලතැයි කියලා මේ විශ්වාසය පහළ වෙනවා. අනේ විශ්වාසය පහළ වෙනකොට ඒක ලොකු බන්ධනයක්නේ. ඒක ලොකු ආයෝගයක්. ඒක ලොකු යෝගයක්. අනේ යෝගෙට යනකම් ඉතින් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා මේ එන ආස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියන විදියට නැත මේ ප්‍රස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියන විදිහට මේකේ ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම නැත්නම් ආස්වාස කය මුලුල්ලම ප්‍රස්වාස කය මුලුල්ලම දැක ගන්නා සුළුවට භාවනා මෙහෙවන්න ඕනේ. ඒක සරුවචනාංශී ආනාපාන සති සූත්‍රයේ සතෝ අසසති සතෝ පසසති කියලා පටන් ගන්නවා. සීයෙන් ආස්වාස කරයි සීයෙන් ප්‍රස්වාස කරයි මුලින් මුලින් දීගං වාස සන්තෝ දීගං වා පස්ස සන්තෝ කියලා දීර්ඝ ආශාස දීර්ඝ ප්‍රසවාසේන වර සක්මන් කරන ඉරියව්ව ඉඳලා ඉල වාඩි වෙච්ච ගමන් ඒ ටික ටික ගොරෝසුයි ටික. නමුත් සිද්ධි වෙනකොට අරමුණේ ඒ ආශනි ඒකට සිද්ධි වුණට එහිමීට එහිමීට ආශාස ප්‍රසවාස කීකරු වෙනවා කේටි වෙනවා මූණට මූණ දාලා හිටිනවා. අන්නේ වුණට මුණ දාලා හිටින කෙනා රස සංවාස සන්තෝ කෙටි ආසස කෙටි ප්‍රස. ඊට පස්සේ සරුවචනාංශ පදයක් දෙනවා සබ්බකායපට සංවේදී අසසී ශාමීති සික්කති සබ්බකායපට සංවේදී පස්සසී ශාමීති සික්කති. ආස්වාස මුලුල්ලම ප්‍රසවාසකය මුලුල්ලම දැකමින් දැක ගන්නා සුළු භාවනා කරන්නේ. ඒ කියන්නේ ආස්වාසේ මුල මේකයි මැද මේකයි අග මේකයි. ප්‍රසවාසයේ මුල මේමයි මැද මේමයි අග මේකයි කියලා මෙන්න මෙතෙන් යනකම් වුණු කරපු එහෙම නැත්නම් මෙතෙන් යනකම් උරු කරගත්ත සිද්ධි කරගත්ත යෝගාවචරයක් ඉන්නවනම් මෙතනදී සාරිපුත්‍ර සාංශී අවස්ථා 18ක් පෙන්නනවා. හිත සැලෙන්න පුළුවන්, ගත සැලෙන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් අපි සඳහන් කරලා තියෙන විදිහට විදර්ශන උපක්ලේශක නමක් අපි ප්‍රචිද්‍ය පාචකන මෙතෙන්දිත් මේ මතුවෙන්න පුළුවන් ඒ අවස්ථා 18 සාරිපුත්‍ර සාංශී උපක්ලේශ වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඒක ප්‍රස්ථාර කරලා තියෙන හැටි බලනකොට හිතන්න අවුරුදු 2600කට ඉස්සෙල්ලා
මගේ පොත්පත් නැහැ, තල්පත් පිටවල ලියමනක් නැහැ, ලියමන කලාවක් ඇත්තෙත් නැහැ, වචන කතා කරන එක විතරයි තිබුණේ. දේශක ශ්‍රාවක සම්බන්ධතාවයක් විතරක් තියේදී මොන්න තරම් කරුණාවකින් මොන්න තරම් ඥානෙකින් හරියට මේ ආශාද ප්‍රසාසි මුලමඳක බලන කෙනාට 18 පොලක වරදින් දිදී දෙනවා මෙන්න බොරු වලවල් ටික. මේකට වැරනොත් මෙන්න මේකයි වෙන්නේ කියලා ඒ වගේ දෙයක් මේ නිස්සාරණමනේ දැන් මේ මාර්තු මාස 28 වෙනිදා භාවනා කරන මනුස්සයර රාජපුත්‍ර ස්වාමීන් කණ්ඩ කරලා කොඳුරලා කියනවා කියනකොට ඇහෙන්න සලස්සනවායි කියනකොට හිතන්න කොන්න තරම් ආශ්චර්ය පද්ධතියකින් එපාද අපිට මේ තරම් ඕජාවක් මේ තරම් රසයක් මේ තරම් අවශ්‍ය තොරතුරු ටිකක් එන්න අපිට මේකට සාක්ෂි වෙන්න පුළුවන් වීම එසේ මෙසේ පිනක් කියලා හිතනවා. හැබැයි එතෙන්ද යන්නේ ඊට ඉස්සෙල්ලා ආනපන කී කර කර තියෙනවා. ආනපන භාවනා කරලා වැටි වැටි ගෙන යන පුළුවන් තත්ත්වෙ තියෙනවා. පුළුවන් නම් මෙතෙන් යනකොට තෙපර බාන්නේ නැතුව අන්ධ බන්ධ වෙන්නේ නැතුව මේ වෙන දේ මේ සාරිපුත්‍ර සාංශය හරියට අවුල් වෙච්ච කොණ්ඩයක් ගැට ඇරලා පිරලා දෙන්න වගේ මෙන්න මේ විදිහට කොණ්ඩ මොහොතේ දාන්න ඉස්සෙල්ලා මේ කොණ්ඩේ හොඳට පීරගනින් කියනවා වගේ ලස්සනට පෙන්ලා දෙනවා. ඒ වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ වැටෙන්න පුළුවන් බොරුවලවල් 18ක්. එහෙම නැත්නම් මේ 18ේදීම මේ වගේ කම්පණ ඉන්න පුළුවන්. මේ 18ේදීම චංචල ඉන්න පුළුවන්. මේ 18ේදීම හිත සැලෙන්න පුළුවන්. මේ 18ේදීම කය සැලෙන්න පුළුවන්. පේන්නේ නිකන් කුණක් වෙන්නන වගේ, ගේන්නේ වැරද්දක් වෙන්නන වගේ, පේන්නේ නිකන් මේ අයින් කළ යුත්තක් වෙන්නන වගේ. නමුත් භාවනා කරපු එක්කනට ඒක බුදුම රසයක් තියෙනවා. මෙච්චර ලස්සන මේ වාර්තාගත වෙලා තියෙනවා කියලා. මෙච්චර ලස්සන මේවා එක එකක් අත නැට ලියවිලා තියෙනවායි කියලා. ඒ නිසා කියනවා ආස්වාසමස්ස ආස්වාසාදී මජ්ජේ පරියෝසානි ආස්වාසයේ මුලමැදාග හොඳට සතිය පිහිටලා දැන් මේ මුල මේ මැද මේ අග කියලා එල්ලේ හරියට නිකන් ගිනි කණ වැටිච්ච සතෙක් දැකපු දඩයක්කාරයා හොල්ලන්නේ නැතුව ඒ සතා දිහා බලා ඉන්නා වගේ ආස්වාසයේ මුලමැදාග දුවට සතිය පිහිටලා තියෙන වෙලාවෙදී යනුව හිත ගමන් කරන යෝගාවචරයේ හිත බාහිරේ සද්දකට ගිය ගමන් ටක් ගාලා ගැස්සේ කියලා තියෙනවා, සැලෙයි කියලා තියෙනවා, කම්පණ වෙයි කියලා තියෙනවා. යනුව හිත සැලෙයි, කම්පණ වෙයි, චලන වෙයි කියලා. හරියට ගිනි කඩාවට ගත්ත අස්හාවෙක් හරි එහෙම නැත්නම් මුවෙක් හරි ඌරෙක් හරි ඉන්නකොට ඒ දඩයක්කාරයා ටෝච් එක උළුවේ බැඳගෙන තුවක්වත් අතේ තියාගෙන කොළපා ගන්න නැතුව අතුයිටි පා ගන්න නැතුව සතාට ලං කරනවා. ඒක ඥානු සත්‍යෙද්ද බඩදරුවම කෙනද කියලා බලලා දඩයක්කාරයා වුණා සාමාන්‍යයෙන් ඇහි ලකුණු බලලා බඩදරුවා ඥානු සත්‍යෙක් නම් වෙඩි තියන්නේ නැහැ කියලා කියනවා. දැන් ඉන්න දඩයක්කාරෙන් ගිහින් එහෙම චාරයක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. කෝකට තියෙනව. නමුත් ඒ සඳහා ලං වෙනවලු. අන්නේ විදිහට යෝගාවචරය ආශාසයේ පොළ දකිමින් මැද දකිමින් අග දකිමින් ඉන්න වෙලාවක ඒක පාරට සද්දයක් ඇහුණා, වේදනාවක් ආවා, ඉචවිල්ලක් ඇවිල්ලිවරලා ඒ සංඥාව බල වැඩි, මේ සංඥාව බල අඩු වෙලා අර වායෝ පොට්ටම්බ ධාතුවේ හැපෙන තන කාය ප්‍රසාදේ කාය විඥානයේ තිබුණ හිත එක පාරට සෝත විඥානයට ගියොත් කන්නට එන සද්දට ගිය ගම කය සැලෙන්නේ ඉඳී තිනවයි කියලා කියනවා. කය ස්පන්දනෙ වෙන්න ඉඳී තිනවයි කියලා කියනවා. හිත සැලෙන්නේ ඉඳී තිනවයි කියලා කියනවා. හිත ස්පන්දනෙ වෙයි කියලා. මොකද ඒ තරම් ඇහැ පිට ඇහක් තියාගෙන මුලමැදක බලන වෙලාවේදී අභ්‍යන්තරේ බාහිරේ හිත සැලෙන්නේ ඉඳී තියෙනවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාසයේ මුලමැදක බලමින් හොඳට සීරු මාරු කරන ඉලාවේ ඇතුළත වේදනාවක් එනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික කයේ මොකක් හරි වේදනාවක් කරනවා, සතෙක් වහනවා, කූඹියෙක් කනවා, එහෙම නැත්නම් මොකක් හරි එනකොට ඒ සංඥාව බලවත් වුණොත් ආයෙත් අර විදිහට සැලෙන්නේ ඉඳී තියෙනවා. කය හිත කය දෙක සැලෙන්නේ ඉඳී තියෙනවා. ඒ කියන වෙලාවේදී යෝගාවචරයට බයක් ඇති වෙනවා. මේ මොකද මේ මට පාලනය කරගන්න බැරි, කය මොකද පාලනය කරගන්න බැරි, හිත මොකද පාලනය කරගන්න බැරි කියලා. මොකද ඒ එකලස සීරු මාරු නිසා. එකලස ඊටාත්ම සංවේදී නිසා පිටින් එන පොඩි දෙයකින් පවා හරියට අතට අතේ හැමත දුවිලි කැලක් කරනකොට ගානක් නෑ. නමුත් ඇහැට දුවිලි කැලක් ගිය ගමන් ඇහැ කැවෙනවා. අන්න ඒ වගේ ආශස් ප්‍රසවාසයේ හරියට සීරු මාරු කරගෙන යනකොට බාහිරයේ හෝ අභ්‍යන්තර වශයෙන්
හිත සැලුනොත් යෝගාවචරයාට මේ කයේ හිතේ අවිශ්ලි වෙන්න ඉඩ තියෙනවා කියලා සාරිපුත්‍ර සාංශය යෝජනා කරනවා. මේ මන්ටමට හිත දියුණුවාට පස්සේ. ඒ වගේම ආශාසී හිත හොඳට පිහිටලා නැත්නම් ආශාසී හොඳ හිතට පිහිටලා ඉවර වෙලා මේ බැඳිලා තියෙන හිත ප්‍රස්වාසයේ විශේෂ හැසිරි මේ විසිරී ගියක්. ඊගාට එන තියෙන ප්‍රස්වාසයේ මෙහෙම වේද මට අල්ලා ගන්න පුළුවන් වේද ආදි වශයෙන් කල්පනාවක් ආවත් අභ්‍යන්තර බාහිරට ගියා වගේම හොඳට ආශාස කාන්දන් ශක්තිය අල්ලාගෙන ඉඳදී එක ගෙවෙන්න ඉස්සර වෙලා ප්‍රස්වාසයේ මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න ගියත් සැලෙන්ටි ඉතිතියි. ප්‍රස්වාසයෙන් බලබලා ඉන්නකොට ඊගාට එන ආශාසෙ මට අල්ලා ගන්න පුළුවන් වේද කියලා ඒකේ නිකාන්තියක් ඇතිලා ඉන්න වෙලාව කාර්කට හිත විහිති අනේකක් සර්වචන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තිනවා. ඒ විදිහටත් සැලෙන්ඩිඩ් තිනවා. එහෙම නැත්නම් ආශ්වාසයේ හිත එපා වෙලා ආශාසෙ බලබල හිටියා ආශාසෙ එපා වෙලා පීඩාවටපත් වෙනවා. දැන් මම ඔච්චරලා බලබල හිටියා ඒකම තමයි වෙන්නේ මං ඉස්සරහට යන්නේ නැහැ මට ඇති දියුණුවකුත් නැහැ කියලා ආශාසෙ හිත හීන තත්ත්වයකටපත් වෙනවා. ආශාසෙන් පීඩිත වෙලා දැන් ආශාසෙ තමයි ඉන්නේ. ඒක දන්නවා. දැන් ආශාසෙන් පීඩිත වෙලා ඒකෙන් යටපත් වෙලා තැලිලා ඉඹිලා ඉන්න වෙලාවේදී හිත ප්‍රසවාසයට හෝ වෙන දෙයකට සැරිලා ගියොත් යන්න ඉඩ තියෙනවා එතෙන්දි. ආශාසෙද හිත ආශා වෙලා කාන්දන් ශක්තිය මැදිලා ඉන්න වෙලාවේදී හිත කරුණාක් ආශාසෙ විසී එපා වෙලා පීඩා වෙලා හිත කරුණාක් ප්‍රසවාසයේ බැඳිලා ඉන්නකොට හිත කරනවත් ප්‍රසවාසයේ එපා වෙලා හිත කරලා හිත පිටතර කරනවත් මේ සෑම අවස්ථාවක්ම මේ ඉන්ජින කම්පන දෙක ඉන්ජින ස්පන්දන දෙක පහළ වෙන්න පුළුවන් කියලා. ඉතින් යෝගාවචරිකට යම් කිසි වෙලාවක හොඳට ආශ්වාස ප්‍රසවාසයට මුහුණ දාගෙන ඉන්න වෙලාවේදී මේ මොන විදියකින් හරි ඒ වගේ පිටපොට යෑමක් වුණොත් ඒ යෝගාවචරයා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ දැනුම මට්ටමට යන්න නම් අර පැහැදිලියම කියන්න පුළුවන් වෙන්න ඕනේ මට වේලාචිනී ආස්වාසය පිළිබඳව ආස්වාදයක් මනාපයක් බැඳීගෙන එහෙම ඉන්නකොට හිත ප්‍රසවාසයේ විශ්ේ ගියා බාහිරයට ගියා ඇතුළට ගියා කියලා හරියටම මේක කියන්න පුළුවන් වෙයි කියලා ඒ තනම විශේෂඥමක් හිතා ගන්න තමයි. කොටිම කියන්නේ සාරිපුත්තු සාන්තිගේ මට්ටමට යන්න අමාරු. එතෙන් ආශාසෙ ඉපා වෙලා. පේනවා මේක ඉතින් උදේ ඉඳලා හැන්දා වෙලා බැලුවත් ඔක්කොම තමයි කියලා අර එපා වායට හොදි බෙදන්නා වගේ ආශාසෙත් පේනවා ප්‍රසාසෙත් පේනවා එපා වෙලා බලන. බලහන් ඉන්නකොටත් සද්දෙට වේදනාවට හිතවිලිකට ප්‍රසාසෙට ඇතුළත පිළිද හිත දුවන්න පුළුවන්. අන්න මේ දේවල් අල්ලා ගන්න පුළුවන් නම් මේ මොන තරම් ගැඹුරු ධර්මයක් මේකේ තියෙනවා මොන තරම් ධර්ම ඕජාවක් මේකේ තියෙනවා මේ හැම වැරද්දක්ම ධර්මයක්. ඔව් කවුද හිතන්නේ මේ අත්තරද්ද තුළ මෙච්චර ඉගෙන ගත යුතු මෙච්චර හරපද්ධතියක් මෙච්චර ධර්ම ඕජාවක් මේකේ තියෙනවයි කියලා. පේන්නේ මේකේ තියෙන නරක පැත්ත කැඩුනා, බිඳුනා, සැලුනා, ස්පන්දනේ වුණා කියන මිසක්කා මේ දේවල් හරියට විශ්සදව විස්තර කරන මට්ටමට අපිට සද්දයකටම නම් හිත කැඩෙන්නේ සද්දයකට කැඩිච්චාම හොඳට බලහින්න මේ කැඩෙන්නේ ආස්වාස අවස්ථාවේද ප්‍රස්වාස අවස්ථාවේද කියලා. මේ දේ දැකන මේ දේ කමටහන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් නම් අතිවිශිෂ්ට ශ්‍රේෂ්ඨ බලන කිසිම තැනක මේ වාක්‍යයක ස්ත්‍රී බවක් පුරුෂ බවක් ප්‍රිය බවක් අප්‍රිය බවක් හරි බවක් වැරදි බවක් සුභ බවක් අසුභ බවක් කියන මේ මොනම බිඳිල්ලක්වත් නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට පරමාර්ථ වචනෙන් කියනවා නම් කොයි දේත් ධර්මදම මෙතන ආත්ම සංඥාවට ඉඩක් නැහැ, නිත්‍ය සංඥාවට ඉඩක් නැහැ, සුඛ සංඥාවට ඉඩක් නැහැ, සුභ සංඥාට ඉඩ නැහැ. වෙච්ච දේ වෙච්ච හැටියට කියවේ. මේක අපි තේරුම් අරගන්න මේ කතා කරන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ව්‍යාකරණය. අපිට හිතා ගන්න බෑ. නමුත් අපිට පුළුවන් ද මේ හිත සැලෙනකොට, කය සැලෙනකොට ඒකට නදකින් නොකිය. නදකින් නොපතන් කියන්නේ සැලුණා විතරක් කියන්නේ.
නැත්නම් ඒක පිළිබඳව මනාපමනාප පහළ වුණත් මට මනාපය පාලනවා මනාප පාලනවා කියලා පුද්ගල ભેදයෙන් තොරව නිත්‍ය සංඥාවෙන් තොරව සුඛ සංඥාවෙන් තොරව සුභ සංඥාවෙන් තොරව වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න පුළුවන් නම් බුදුම ගැඹුරක් මේකේ තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒක කවදාකවත් ආධුනිකයට බෑ. ඒක ආධුනිකයගේ දෝෂයක්වත් පිම්මධිකමක්වත් කර්ම දෝෂයක්වත් නෙවෙයි. මේක සිද්ධි වීම හරහා තමයි නැවත නැවත ලක්ෂ කෝටි වාරයක් මේක කිරීමෙන් තමයි මේක වෙනකොට ඒකට සම්පූර්ණ අවදි වීමෙන් තමයි මේක වෙනකොට ඒකට සම්පූර්ණ අප්‍රමාදී වීමෙන් තමයි මේ ධර්මයේ වශයෙන් තේරුම් ගන්න. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ රත්තරන් වලට හිත යොදන එක යෝනිසෝමනසිකාරය අසුචි වලට හිත යොදන එක ආයෝසෝමනසිකාරය නෙවෙයි. රත්තරන් බව දන්නවා අසුචි බව දන්නවා නම් දෙකම යෝනිසෝමනසිකාරය තමයි. රත්තරන් අසුචි කියලා දන්නවා නම් අසුචි රත්තරන් කියලා දන්නවා ඒකට ආයෝනිසෝමනසිකාරය තමයි. ඒසම මෙතන තියෙන යෝනිසෝමනසිකාරය තමයි හරියටම මූල කර්මස්ථානය. දන්නවා මේක ආශ්‍රද ප්‍රසවාසයෙන් දන්නවා මේක ඒ වෙලාවේ හිත තිබුණේ ආශාසී බැඳී ගන ගතියක්ද අපිර වෙච්ච ගතියක්ද මුලමැද අග දකවින්ද දකින්නකොට උනේ මේකයි වෙන්නේ මේකයි කියලා මේක විෂදව කියන්න පුළුවන් වෙනවා කියන එක භාවිත බහුලීගත මනසක ශ්‍රේෂ්ඨත්වයක් තමයි මේකේ තියෙන්නේ. නම් මේ බය කරන්න හදනවක්වත් මේක අති ගැඹීර කරන්න හදනව නෙවෙයි මේ සියලු දෙනාගේ මල්ලේ මේක තියෙනවා. මොකද මේක මේ පරමාර්ථ වචනයෙන් මේක මගේ කරගන්න නැතුව සුඛ සංඥා සුභ සංඥා තු ප්‍රකාශ කරනවා කියන එක කෙසේ මෙසේ නෙවෙයි. මම ඔය බුරුමෙ ඉන්න කාලේ මාස 18ක් එක දිග්ගටම බැනුම් ඇව්වා. දොක්කලඩ මගේ පිම්බි මැකිලින් භාවනා කරපන් කියන මගේ හිත ආනාපානට යනවා එතකොටත් පයි. ඊට පස්සේ වෙන දේවල් මම ඉතින් ගමේ ගොඩේ තාලට ඔහි ගිහිල්ලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේට තේරෙනවා මට සමාධියක් තියෙනවා සතියක් තියෙනවායි කියලා. හැබැයි මම කියන්නේ ගොඩේ භාෂාව. එහෙම නැත්නම් මේ ගමේ තොටේ භාෂාව. හැමදාම මට කොනහන. ඊට පස්සේ නිකන් ඩොක්කක් කනලා වගේ දවසක මට කිව්වා උඹ මේ කමඨාන් සුද්ධ කරන විශ්ව කතාව අහගෙනවත් හිටපන්. උඹ කියන දේ මොනවද අපිට තේරෙන්නේ නැහැ. මේ කමඨාන් සුද්ධ කරන කට්ටිය එන කට්ටිය ඉතින් මම දැන් ගුරුවරයෙක් කරන්න හදනවා මේ යුව රජයේ තනතුරු දීලා තියෙනවා කියලා හිතන්නේ. ඇත්තටම ඩොක්කක් කරන්න ධන ගහගෙන හිටපන් කියප එකයි කිව්වේ. පන්ති පිටිපස්සේ ධන ගහගෙන හිටපන් කියන එකයි කිව්වේ. ඉතින් මං අහගෙන ඉන්නවා මේ කියන්නේ මං කියන දේම තමයි. මටත් තියෙනම කියන හැටි දන්නේ. පැස්වේ වියට්නාම් ආම්දු කෙනෙක් කාමරේට ආවිල්ලා කිව්වා මේ භාවනා කරන එක වෙනම දෙයක්. හරියට වෙච්ච දේ කියන එක ඊටදී බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. උඹ කතා කරන භාෂාව සම්මුතියෙන් කතා කරන්නේ. ඔක පුළුවන් තරම් පරමාර්ථ භාෂාවට දාපන්. පරමාර්ථ භාෂාව දැම්මට පස්සේ දකින්න දේ විස්තර කරන්නේ දකින්න දේ ඇලි ගැලි නෙවෙයි. ඇති ඇටියට විස්තර වෙනවා. ඒත් අපබ්‍රංසයි. මට නිකන් ග්‍රීක් තමයි. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ භාවනා කළා તો මම හැමදාම මේ දවස්වල භාවනා කරලා හැම පරියංගයකටම පස්සේ වාක්‍ය 3-4ක් කියලා. කමඨාන් සුද්ධ කරන්න යනකොට මේ වගේ පරියංග 7-8ක් තියෙනවා මම එක පරියංගයක් සකස් කරන්න ගිහලා කියවුණා. ඊට පස්සේ ඔබ ලියන එක මට දීපන් මම ඔබට කියලා දෙන්නම් මේක ගුරුවරයාට කියන හැටි. එතකොට තමයි නඩුව ඇහෙන්න පටන් ගත්තේ. එතකම්ම නඩුව කල් දානවා. කියන දේ sannivedane වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට බයිනවා සමාල්ලාට කමටන් සුද්ධ කරන වාරයක දෙකදී මං ඒ වගේ ටොංගණම් බැලුවා කියලා. ඒ නිසා වෙන්නේ නැති මගේ කටේ පන්නරේ හිටියේ. එහෙම වැරද්දක් වම මං කරලා තියෙනවනේ. ඉතින් මං ඒක බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ කාදාකත්තර දෙනකොට ඉන්නවයි කියලා ඒක මගේ මෝඩකමක්. මොකද ඒක නෙවෙයි කොච්චර භාවනා කරත් ඇති වැඩක් නෑ. මේ භාවනා කරන මොකටද බලන්න ඕනේ මොනවද කියන්න ඕනේ කියන එක දන්නේ නැත්තම්. ඒකෙදිත් මං බය අරින්නේ මෙහෙම කියලා. භාවනා කරන්න යන්නේ අපේලා කෙරුවට පස්සේ මෙනේ කර යුතුත් නැනේ කිව යුතුදී පිළිබඳ වගකීම තියෙන්නේ ගුරුවරයාගේ. ඒ යෝගාචරය දන්නේ නැත්නම් ඒක යෝගාචරකේ දෝෂයක් නෙවෙයි. දැන් යෝගාචර කිරිසප්පියෝ ආ. ඒක හදනවන්න අම්මා තාත්තා වගේ කියලා දෙන්න මනුස්සය හරියට කැඳේ ගල බේරලා කියලා දෙන්න බැරි නම් අගේ කියවෙන සිට 50ට වැඩිය දෝෂයන්නේ කමටහන් දෙන කෙනාට. නමුත් මම මේ කියන්නේ මේ වැඩේ කරන්න මට සහයෝග දෙන්නේ කියලා.
යෝගාවචරයේ මේ කී දේවල් මේ කණින් ආලේ කණින් දාන්න එපා. පුළුවන් තරම් බලන්න හොඳට සක්මන් කරන්න හොඳට පරියන්ක කරන්න හොඳට ඉඳින්දා 100 න් ඉන්න. ඉකලිල ඊගාවදාසේ මොනවද කමටහන්ට මං කියන්න කියන එක ඒ වෙලාවේ හිතලා තනමන් දෙන්න එපා. සතහනක් කරගෙන ඉන්නේ සතහන් ලියන ක්‍රමයක් තියෙනවා මෙන්න ආරමුණ. මම ආශ්වාසයේ බලමින් හිටියා නැත්නම් ආශ්වාසයේ මුලමඳාක බලමින් හිටියා. ආශ්වාස කරලා මෙනෙහි කරා. මෙනෙහි කරනකොට මගේ හිත බාහිරයට ගියා. එතකොට මට ආනාපානේ මේ විදිහට වැටුණා සැලීමක් මේ විදිහට වැටුණා කියන ඉතින් මට වචනයක් කතා කරන්න දෙයක් නැහැ හරියටම උසාවි භාෂාවෙන් නඩුවට හක්කේ ලැබුණා. එහෙම නැතු වෙන මොනවා කිව්වත් මට ඇහෙන්නේත් නැහැ මට අදාළත් නැහැ. ඒක නිසා මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරගෙන ඉන්න වෙලාවේදී බාහිරට යෑම ඇතුළට යෑම ආශ්වාසයට ප්‍රිය වේලාවක පිටින් එන සංඥාව ආශ්වාසයට ප්‍රශ්වාසයට අප්‍රිය වේලාවේ පිටින් එන සංඥාව කියලා ආකාර හයකට කඩලා පෙන්නනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ කතා කරගෙන ඉන්නවා ආශාසය පෙනිපෙනී ඉඳදී නිමිත්ත පහළ වෙනකොට ආශාසය බලාගෙන ඉන්නකොට ආලෝක සංඥාව පහළ. ආශාසය බලාගෙන ඉන්නකොට කයේ සැහැල්ලුවක් පහළ වෙනවා. ආශාසය බලාගෙන ඉන්නකොට වෙන මොනාරි පහළ වෙනකොටම කෝඩු හිත කෝල හිත අනපනතයල සංඥාවට පයින් නැත්නම් මේ නිමිත්තට පයින් එතකොට සැලෙන. අපාට ඒක ඉච්ඡරම ලස්සන සැලීමක් විදිහට පේන එක බාහන කැඩෙන එක වෙනවා. විදිහට ප්‍රස්වාසයේ බලහන් ඉන්නකොට නිමිත්තේ සැලෙනවා. යෝගාවචරයට මේක ආස්වාස් ප්‍රස්වාසයේ බල බල ඉන්න වෙලාවේදී දෙක මේකට දාලා කිව්වත් කමන්නේ නැහැ. මන්ට මේ විදිහට ආලෝක සංඥාවක් ආවනවට පහසුවක් ඇති වුණා. මට පාවෙන වගේ දැනෙනවා. මට ඉබේ කර දෙන්න වගේ වැටෙනවා කියනකොට මේ වෙලාවේදී හිත පැවැත්විය යුතු මූල තේමාව ආස්වාස් ප්‍රස්වාසය. ඒකට ආගන්තුක පැමිණිච්ච දේ තමයි මේ ආලෝකේ නැත්නම් මේ දැහැල්ලුව මේ පාවෙන ගතිය. ඒ දැහැල්ලුව පාවෙන ගතිය තියෙද්දි ආනාපාන මෙහෙට පාත් ගන්න පුළුවන් නම් මේ යෝගාචර කමඨාන් සුද්ධ කරන දෙයක් නැහැ. දැන් කියන්න පටන් අරගත්තොත් මේකට ආලෝකය පහන්න මම ඒක දිගේ යනකොට මගේ හිත ආයත් ආනාපාන ගොරෝසු විලාව මට භාවනා කරගන්න බැරි නම් මගේ හිත වික්ෂිප්ත වුණයි කියලා ඒකට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඕක හෙටත් වෙයි. ඔක වෙනකොට මේ ආශ්වාස කරනකොට නිමිත්ත පහනකට පස්සේ ආපු අඟලුක් කරගන්න යන්න එපා ඉසලා කන පැත්තක තියෙන්න. එහෙම වෙනකොට ලෑස්තිලා ගිහිල්ලා තමයි දිගටම ආනාපානමින් ආශ්වාසෙම ඉන්න. ප්‍රශ්වාසයෙන්කොට කිව්වොත් එහෙම ප්‍රශ්වාසෙම ඉන්න. මේ තරම් සියුම් වෙනකොට ආශ්වාස මෙනෙහි කර කර ඉන්නකොට ප්‍රශ්වාසයේ විශේෂිත සැලෙන්ඩී ඉඳ තිනවා නිමිත්ත වගේ. ප්‍රශ්වාසයේ ඉන්නකොට ආශ්වාස විදිහට සැලෙන්ඩී ඉඳ තිනවා නිමිත්ත වගේ. මොකද හොඳ එල්ලේ සීරුවේ සීරු මාරුවේ භාවනා යන වෙලාව. ඒකට අනුග්‍රහ වශයෙන් ඒකට පෙර නිමිත්තක් වශයෙන් මංගල නිමිත්තක් වශයෙන් මේ වගේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු හැම එකක්ම බාධා කරගන්නවා උපදේශ නොලැබිච්ච යෝගාවචරය නැත්නම් තණ්හා පරිච යෝගාවචරය, දික්ටි පරිච යෝගාවචරය, සක්කාය දික්ටි නැත්නම් මාන්නේ පරිච යෝගාවචරය. දැන් තේරුම් කරලා දෙන්න ඕනේ යුවදි කියන්න එපා මේ හේතු වෙච්ච ආනාපාන දිගේ මේ යන්නේ කියලා. එහෙම නොවුනොත් හිතේ හෝ කයේ සැලීමක් එන්න ඉඩ තියෙනවා. ඒක හොඳ ලකුණක්. නිකන් කෝච්චිය පීලිපැන්නා වගේ. ඊට පස්සේ දිව්වොත් සිල්බර කොටමුත් කඩාගෙන මිනිස්සුත් පැටලා පෙට්ටිත් පෙරලනවා. පිට පින පඹු ගමම වහාම ඉක්මන තියෙන අත කර ගන්න ඕනේ. එතකොට ආයෙ පීල්ලෝට දාගත්තම යන්න පුළුවන්. දිරිතික ගියොත් තමයි අමාරු වෙන්නේ. නිසා මේක වෙන්නවමයි කියලා හිතා ගන්න. මේ කියපු ආකාර මොන හරි එකක් වෙනවමයි. ඉතින් ඒක වෙන්නේ කර්මයක් නිසාවක්වත්, වැරද්දක් නිසාවක්වත්, දෝෂයක් නිසා නෙවෙයි. ආපහු හදන්න බැරි වැරද්දක් වෙලත් නැහැ. තමන්න තියෙන්නේ මේ වෙච්ච දේ මෙහෙමයි කියලා සටහන තියාගත්ත ආපහු කෝච්චිය තියාගත්ත පීල්ල උඩෙච්චා ආපහු සරයක් ඒ තක්කමුක් වාසේ ආනාපානට යන්න පුළුවන් නම් ආයෙ දැන් ඉපදිච්ච බබෙක් වගේ දැන් ආනාපාන පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකෙක් වගේ ආයෙ ආනාපාන කරන යන එකයි තියෙන්නේ. ඒකට හරියට මේ යෝගාචරයට ඒ චක්‍රෙම කරකවලා එතෙන්ටම ආයෙ ගෙනියනවා. ඒව චිත්ත නියාම. ඒව ධර්ම නියාම. ඉතින් යනකොට ලෑස්තිලා ගිහිල්ලා පිටපොට යන්න දෙන්නේ නැතුව පීලිපණින්ට දෙන්නේ නැතුව මේ යන්න පටන් අරගත්තොත් එකක් දෙකක් මෙව දැනගත්තකම යෝගාචරය ඒ ක්‍රමචාවිදි ඉගෙන ගන්න.
සමහරවිට තුනක් හතරක් කියලා දෙන්න වෙනවා. ඒක ඊට පස්සේ ක්‍රමසාවි දීල ගන්න මේ බාධා වෙනවමයි. මේ බාධා වෙන්නේ මේ පන්නරයක් තියන්න. ඒක මොකද්ද පණිවිඩයක් තියෙනවා. මේ පණිවිඩයේ තියෙදි තමන් මේ මොන දී ආවත් මට නැවත ආනාපානෙ යන්න පුළුවන් ගතිය වළක්වන්න මේ සුබ නිමිත්තට හෝ අසුබ නිමිත්තට බෑ. මගේ ෂත්පුරුෂකම තමයි, මගේ කල්යාණ මිත්‍රත්වය තමයි, මගේ ධර්ම දනුව තමයි, මගේ අත්දැකීම තමයි. මේ මොන දේවලින් උසුළු උසුළු පාන්න ආවත් බහුරූප කොලම් පෑවත් 18 රහන්නේ නැටුවත් මට ආපහු ආනාපානෙ යන්න බෑ. ඊවැඩි මේ අතරමැද අර ආලෝකේ පාන ඔය පහර වෙච්චාවයි. විවිධකේ පහන පහර වෙච්චාවයි. බයක් යකෙක් පහල වෙනවා නම් පහල වෙච්චාවයි. මම ආනාපානෙත් එක්ක ඉන්න යනකොට අර ආනාපානෙන් ලැබෙන ඒ බෙදර ගියා වගේ ගතිය, නැත්තම් පොඩි එකෙක් ඇවිල්ලා අම්මා ගොඩොක්කට ගියා වගේ ගතිය, බය වුණාට පස්සේ හාවා ගිහලා පැලැස්සට රිංග ගත්තා වගේ දැනෙන ආරක්ෂාව දන්නවනම් මතක තියාගන්න මැරෙන මොහොතට ඒ ආරක්ෂාව එහෙමම තියෙනවා. ජීවිතයේදී අත්දකීවි හීනෙන් බය වුණත් ආනාපානෙ ඉදිරිපත් වෙලා බයයි. ඉන්ටර්විව් එකට ගියත්, විභාග ප්‍රශ්න උත්තරකට ගියන්න ගියත්, වැඳවතෙක් ඉදිරියට ගියත්, තමන්න තියෙන දාඩිය දාගෙන, හීන් දාඩිය දාගෙන උගුරකට වේලීගෙන ධනිස් පුට්ටු වෙන්න පටන් ගන්නවා. අපි වැඩි කරන සබකෝල ගති, කෝල ගති කියලා. ඒක ඉතින් ඇති. මොකද එතකොටම තමන්න පුළුවන් නම් ප්‍රകൃති විදිහට හුස්මත් දෙකක් අරගන්න අරගති එමීටම නතරලා නිකන් ගෙදර ගියා වගේ වැටේ. එකින අපි රක්ෂණ සහතිකයක් අපේ ළඟ තිබ්බත්, බැංකුවේ ලොකු ඩිපොසිට් එකක් දාලා තිබ්බත්, එහෙනම් පුද්ගලික ආරක්ෂක සේනාවක් අපේ ළඟ හිටියත්, අපි ඉන්න තැන වඩතාප්පේ බැඳලා දිය කඩවල් බැඳගෙන අපි අරසා කරා. මේ සෑම දෙයක්ම අපෙන් ගිලිහෙන. මේ ආනාපානෙන් නැත්නම් මේ ආනාපාන සත්‍යයෙන් මේ ඇති කරගන්න අරසාව අපිට නිවන් දකින්න බැරුව මේ ජීවිතේ මැරිලා ගියත් ලබනාත්මයක් යනවා. දැන් අපි දරුවන්ට බුදුරට දෙන්න ඕනේ මෙන්න මේකයි. අපි වයසට ගිහින් අමල සාත්‍රාට උපන්ලා දෙන්න ඕනේ මේකයි. එහෙම නැත්නම් මේ නූල් බඳින්නේ නැහැ, කට්ට ටිකක් කරන්නයි, නසත්‍ර කරන්නයි නරක නෑ. අමාරු වෙච්චාම අපි කොයි එකේ හරි එල්ලෙනවා, ඒකට ප්‍රශ්නයක් නෑ. මම හයි හති තියෙන වෙලාවක දන්න දැනුමක් තියෙන වෙලාවක මතක් කරලා දෙන්න ඕනේ. මේක තමයි කළ යුත්තේ. අමාරුයි මේක, කවුරක්වත් විශ්වාස කරන්නේ නැහැ එතෙන්ට එනකම්. මේ කම්පන චංචල කොයි එකත් එනවා. ඇවිල්ලා මේ තුල කරගෙන කරගෙන යනකොට මේ කම්පන චංචල තියෙද්දී ආනාපානෙ බලනවා කියන මේ ධර්මයේ මේ කම්පන චංචල ඉන්නේ සුබ ලකුණු නිසා වෙන්න පුළුවන්, අසුබ ලකුණු නිසා වෙන්න පුළුවන්, මංගල කාරණා නිසා වෙන්න පුළුවන්, අවමංගල කාරණා නිසා වෙන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේ කොයි මංගලයටවත් කී කොයි දුමංගලයටවත් ඊගාවට එන ආනාපානෙ වළක්වන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ. මේ ආනාපාන සතිය පිටින් වළක්වන්න පුළුවන් කමකුත් නෑ. එච්චරයි අදහන තියෙන්නේ. එච්චරයි අදහන තියෙන්නේ. එක දවසක් මට මතකයි මම ඔය සුබෝධාරාම කියලා බණ කියද්දි කිව්වා, අපි ආනාපාන දෙන්න ඕනේ සහතිකයක්, අපි ආනාපාන දෙන්න ඕනේ ගිවිසුමක්. හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ. ඕකම කියන්නේ ආනාපාන ගැන මේ ෆයිට් එකක් දෙන වෙලාවේදී මම කවදාවත් උඹව මතක කරන්නේ. මම ගෙදර පොල් ගහනවා වෙන්න පුළුවන්. තමන්ගේ ස්වාමියා යුද බිමේ කොල් ගෑවට මොකද නිතරම හදවතින් ඉන්නේ යුද බිමේ තමයි. ආනාපාන යෝගාවචරයත් මේ කිවිසුම දුන්නොත් හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසි දිනේ කියලා. අර ආනාපාන මේ ආලෝකයත් එක්ක සම්ඩු කරන වෙලාවේ කඩුව දෙන්න යන්න එපා ආලෝකයට. ආනාපාන කොපුව දෙන්න යන්න එපා. ආනාපාන කඩුව දීලා අරකට කොපුව දුන්නත් එක නැතත් එකයි. ඉතින් මෙතෙන්දි මනමේ කුමාරි වෙනවද, එහෙම නැත්නම් සිහිනුවණෙන් කටයුතු කරනවද කියන එක තමයි මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. මේ කමටහන් සුද්ධ කරන්න බෑනේ භාවනා නොකරන එක. කමටහන් සුද්ධ කරන්නත් බෑ මේ තමන්ට ඇති වෙන තත්වය. මේ රැට කාපු දේවල් හරි හෙට කරන දේවල් ගැන කතා කරලා බෑ. ආනාපාන කරනකොට මොකද්ද වෙන්නේ කියලා කියනවනම් මේ ශාරිපුත්‍ර සාංශය හරියට ඉරැඳලා පෙන්නන මේ ඉරදිගේ ගැන මේ උත්තරේ දීපා. මේ ඉරදිගේ ගැන මෙන්න. ලෙඩි කියා ගන්න බැරි නම් වෙන සංසිද්ධිය කියා ගන්න බැරි නම් ඒක ඉතින් පය බර වායට පිටිකරහාය බෙහෙත් බඳින්නසේ කොච්චර කරත් එක දන කරකැයි. මෙච හරියට යෝගාවචරයාගේ ප්‍රකාශයක් ඉදිරිපත් වුණාට පස්සේ ඒක සුද්ධ කරලා මෙතනයි මේ වැරද්ද තියෙන්නේ කියලා අල්ලා ගන්නවා කියන එක ඒ කර්මස්ථානාචාරවරයාගේ දක්ෂකමක් තියෙනවා. යෝගාවචරයත් දැනගන්න මේ වෙහෙස කරන්න මේ හදන්නේ
හරියටම ඇනේට ගහන්න හදන්නේ. ඇනේට ගැහුව ගමන් හරියනවා. ඒ වගේම තවත් හය කට්ටලයක් සාරිපුත්‍ර සාන්තිය සඳහන් කරලා තිනවා. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිසු පරිපංතෝ. අපි භාවනා කරනකොට හිත අතීතයට ගියා නම් ඒක සමාධියට බාධායි. හිත සලනවා, අරමුණ කැඩෙනවා. අනාගතේ දීත ගියා නම් සමාධියට බාධායි. හිත කැඩෙනවා, සැලෙනවා. එතකොට යෝගාවචර දැනගන්න ඕනේ මම හිත භාවනා කරනකොට හිත විල්ලක් ආවා. ඒ හිත විල්ල අතීත සිද්ධියක් නැත්නම් අනාගත සිද්ධියක්. මේ නිසා මම පිළිපැන්නා. එහෙම නැත්නම් ලීනං චිත්තං කෝසජ්ජානුපයිච්ඡං සමාධිස පරිපන්තෝ අතිපග්ගහිතං චිත්තං වික්ඛෝපානුපච්ච විකම්පිතං සමාධිස පරිපන්තෝ. හිත ලී සීතල වෙලා හිරි වැටිලා නින්දට ගියා වගේ ලිසලා යනවා. ලෝටල යන එක හොඳ වෙලාවට තානාපාන දිසිද්ධ වෙනවා. නිදිමත නිරත් සිද්ධ වෙනවා. මෙතෙන්දී යෝගාවචරය භාවනා කරන ඉන්නකොටපට මේ වගේ නිදිමත තත්යකට එනවා, නොදන්න තත්යකටපත් වෙනවා කියලා කියනවනම් ඒකතරම තීන්දු කරන්න අමාරුයි. කෙලෙස්නින් දද්ද එහෙම නැත්නම් භාවනාදී හම්බෙන ප්‍රගතියක්ද කියලා. එතෙන්දී යෝගාවචරයෙන් ප්‍රශ්න කරන්න ඕනි. නින්දට යන්න ඉස්සෙල්ලත් ආනාපානේ නා, නින්ද නැගිටට පස්සෙත් ආනාපාන නා, මේක හොඳ වැඩක්. එහෙම නැත්නම් අහන්න නින්ද ගියයි කියලා හිත වැටෙන්නේ ආනාපානේ ඇතුළටද නැත්නම් ආනාපානේ පිටනන්නත්තර වෙනවද? ඒකට අමාරු යෝගාවචරයට උත්තර දෙන්න අමාරුයි. දැනගෙන හොයාගෙන ගියේ නැත්තම්, ලෑස්ති වෙලා ගියේ නැත්තම් මේක නිසා කියන්න ඕනේ එහෙම ඇතුළට වැටෙන ගතිය තියෙනවනේ. නැත්තම් ආනාපානේ හරහා ගිහිල්ලයි නින්දට වැටලා තියෙන්නේ. නැවත අවදි වෙන්නේ ආනාපානෙටම නම් මේ නින්දට වැටෙන හැටි හොඳට බල බල දැක දැක දන දන ලෑස්තිලා යන්නේ කියලා. එදාට මේ යෝගාවචර දෙන්නේ මේක නින්දක් නෙවෙයි, මේ කෙලස් නැති තැනක්, නිමිත්ත නැති තැනක්, සංඥාව නැති තැනක්, විස්තර කරගන්න බැරි තැනක් වුණාට ඒ භාවනාව හොඳ තැනක්. යෝගාවචරය යන හැටි දන්නේ නැහැ. නැගිටට පස්සේ নানা ප්‍රකාර අරමුණු නම් තියෙන එක නිින්ද වෙන්නේ ඉඩ තියෙන. ඒකටත් තීන මිද්දේ කියලා කියනවා, කෝසජ්ජේ කියලා කියනවා. ඉතින් මේකට උපදේශය දුන්නාට පස්සේ යෝගාචර සලකිල්ලෙන් කරලා නැවතත් සලකා බලන්න ඕනේ මේක හරියට වැටලා තියෙනවා. අතිපග්ගහිතං චිත්තං කියලා කියන්නේ මම මට දැන් හේට අඬ ගෙදර යන දෙනවා, දැන් මම සෝවාන් වෙන්නවා. දැන් මම ධ්‍යානයක් ලබනවා. මට දැන් අභිඥාව නැහැ කියලා ඉතින් පටිසත කරගන්නහ. ඔන්නට වැඩි මිදිකල අල්ලන්න. එතකොටත් හිතපයි. මේක භාවනා විදී ධම්මොද්දච්චේ නිසා සිද්ධ වෙනවා. ධම්මොද්දච්ච කියන්නේ ධර්මේ නිසා මේක අවසන ගතියක් වෙනවා. දුකු ආශාවක් එන්න පටන් ගන්නවා. කාන්දමට ඇල්ලුවා වගේ ආනාපානෙ හිටිනවා. ආලෝක පහළ වෙනවා. නැගිටින්න බැරුව නැගිටින්න හිතන වෙන විදිය පුදුම ආශාවක් පහළ වෙනවා. ඒ වගේම හොඳට මේ කියන කාරණා ළඟ ඉඳලා දේවතාවෙක් කියලා දෙනවා වගේ තේරෙන පටන් අර ගන්නවා. ධෛර්යයක් එනවා. ආලෝක ලැබෙන්න ඔක්කොම ටික හම්බ වෙනවා. එතකොටත් වෙනවා දැන් නම් හරි තමයි මන් නම් ඔය කාට නොකුණත් මන් දැන් සෝවන් වෙලා වෙන්න ඇති. මම දැන් රහත් වෙලා වෙන්න ඇති. මම දැන් ධ්‍යාන ලැබලා වෙන්න ඇති කියලා ඉතින් සරුම් අල්ලගෙන පටන් ගන්නවා. ඒ ධර්මයේ නිශාමයි ධම්මොද්දච්චේ වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් නිකම්ම හුදු කෙලෙස් නිසා වෙන්නත් ඉඩ තියෙනවා. මේක යෝගාචර 3-4 සැරයක් වුණාට පස්සේ දැනගෙන දැනගෙන දැකගෙන ගියොත් මේ සෑම අවස්ථාවකම සුද්ධ වියුත්තක් තියෙනවා. කමඨාන සුද්ධ වියුත්තක් තියෙනවා. මොකද මේක හොඳට නරකට දෙකටම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අබිනතං චිත්තං අපනතං චිත්තං නැත්නම් අබිනතං චිත්තං රාගානුපයිතං සමාධිස පරිකං පරිපන්තු අපනතං චිත්තං දෝසානුපයිතං සමාධිස පරිපන්තු. ආනාපානට ආශාවක් ඇති වෙනවා. නම් ආස්වාසය ආස්වාදයක් වෙනවා. එතකොට නිකන් එහිම নিমগ্ন වෙලා මේ ආලෝකාදී දේවල් වල ගිලීගෙන යෝගාවචරයට සද්ධාව වැඩි වෙලා විමසුන් නොවන නැති වෙලා ගිලිලා නැහිනු. එතකොට අභිනත භාවය වසමට අපනත භාවය පහනවා. දිගට ආනාපානෙ පේනවා. එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා, මොකද්ද ඉතින් ඕක බැලුවයි යති කියලා වැඩේ හුස්ම දිහා බලන් හිටේ මම මොකද්ද වෙන්නේ කියලා ඒක වෙනකොට වෙන අරමුණු ගන්න හිතනවා. එතකොට හිත විසිරියනවා. මේ සෑම තැනකදීම කන්දති
ඉංජති කියන පද දෙක පාවිච්චි කරනවා ස්පන්දන වේ සැලේවි කම්පිත වේ. මේ 18ම හැම කෙනාටම වෙන්න ඕනකමක් නැහැ. හැබැයි එකක් හරි දෙකක් හරි හැම කෙනාටම එන. සමහරුන්ට ආරයක් තියෙනවා. එයාට එතනම තමයි ගිහිල්ලා වැටෙන්නේ කවදා හෝ ඒක හරහා යනවනම් ඊට පස්සේ මේ ප්‍රශ්න නැතර වෙනවා. ඉන්සයි එතනදී උපමාන දෙකක් එහෙම නැත්නම් අපි කියමු ඒ දණ්ඩේ යන මිනිහට වගේ අත්ල් දෙකක් පෙන්ලා දෙන්න පුළුවන්. එකක් තමයි සියුම්ුණත් ගොරෝසුුණත් ප්‍රියුණත් අප්‍රියුණත් ළඟපෙනුණත් දුරපෙනුණත් ඇතුළත පෙන්වුණත් පිටපෙනුණත් ආනාපානේ අමතක කරන්න එපා. අතීත වශයෙන් පෙන්වුවත් වර්තමාන වශයෙන් පෙන්වුවත් අනාගත වශයෙන් පෙන්වුවත් ආනාපාන මේ හොල්මන් 11ක් තියෙනවා. කොයි එක තිබ්බත් මම පුළුවන් තරම් ආනාපානයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා නම් ජීවුරේක් නැති වුණත් තමයි කමටහන සුද්ධ කරගත හැකි. එහෙම නැත්නම් මතක තියාගෙන ඉන්න සමාධිය පිටිපස්සේ ලවන්න යන්න පා සතිය දැනගන්න සත් හිතේ ආනාපාන සතිය තියෙනවද නැද්ද? දැන් මේ හිත තියෙන්නේ සද්දකද වේදනාවකද හිතවිල්ලද කියනවනම් සතිය ආනාපානෙ පදනම් කරගෙන තිබ්බත් සද්දයක් පදනම් කරන තිබ්බත් වේදනාවක් පදනම් කරන තිබ්බත් හිතවිල්ලක් පදනම් කරන තිබ්බත් සතිය සතිය. නමුත් ආනාපානෙ පදනම් කරන සතිය සමාධියක් ඇති කරලා දෙන්න සමත සමාධියක් ඇති කරලා දෙන්න සමත් වුණාට හිතවිල්ලෙන් වේදනාවේ සද්දින් යන සතිය පැනපැන යන සතිය සමත සමාධියක් ඇති කරලා දෙන්න ප්‍රමාණවත් මදි. ඉෂයතන සතිය තියෙන සමාධිය නෑ. නමුත් ඒක යෝගාවචරය දන්නවා. ඒකට වෙනත් වචනකින් කියන්න බලා මේ සමාධියට කියන්නේ සමත සමාධිය නෙවෙයි ක්ණික සමාධිය කනමත්ත ටිටික සමාධිය. ඉත බොහොම ඉක්මනට සවරම් කියනවා සද්දෙන් වේදනාවෙන් හිතවිල්ලෙන් ආනාපානෙන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් නිමිත්තෙන් හැම තැනම නතරව. නඩුවට යෝගාවචරය හොඳට දන්නවා මේකයි වෙන්නේ කියලා. එතකොට සමත වශයෙන් සමාධිගත වෙලා නැහැ. නමුත් යන යන තැන දන්නවනම් ඒක මං හිතනවා සමත සමාධිකට වැඩිය සෙල්ලක්කාර සමාධියක් එතන තියෙයි. ඉතින් මේකෙදී ධෛර්යය දෙනවා වෙනුවට හිත නරක කරගෙන මට සමාධිය හරියන්නේ නැහැ මට එදා තිබුණ සමාධිය ආවේ නැහැ කියලා කියන්න පටන් අරගත්තොත් ඒකට කියන්නේ ආනපානට අනදර කරයි කියලා. සතියට අනදර කරයි කියලා. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට ඉස්සරහට යන යෝගාවචිත මේකට අවස්ථා අනන්තවත් ලැබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම හිත වැටෙන්නේ යෝනිසුමනස කාටද අයෝනිසුමනස කාටද කියන එක මොනම කෙනෙකුටවත් කල්ැතුවේ විනිශ්චය කරන්න බෑ. අයෝනිසුමනස කාට වැටුනොත් හිත පශ්චාත්තාප වෙලා පසුබාරන. සද්ධාව කැඩෙනවා, විශ්වසනීය භාවය නැති වෙනවා. යෝනිසුමනස කාට වැටුනොත් නා මේ වෙලේදී වැටුණා මේක සාරිපුත්ත හමුදුත් කියලා කියනවා. වෙන්න පුළුවන් එකක් මම අනිත් දවසේ මේක අහරහ යන්න ඕනේ කියලා එහැකි සංඥාව ගන්න. ඉතින් අයෝනිසෝ මනසිකාරේ වැටීමට මම කියන්නේ චරිචුරු කියලා. භාවනා කරන නිකාන් චරිචුරු ගන්නවා. මේ ලස්සනට භාවනාව යද්දී චරිචුරු නැතුව භාවනා කරනවා නම් වෙච්ච දේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පූර්ව නිගමනකින් තොරව ඒක පිළිබඳව විනිශ්චයෙන් තොරව වෙච්ච හැටි කියන්න පුළුවන්. ඒකට තමයි පරමාර්ථ භාෂාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සුභා සුභ, හරි වැරදි, නිත්‍ය සංඥා, ආත්ම සංඥා වලින් පටලවා ගත්තට පස්සේ අපේ කමටහන නිකම්ම නිකං වැල්වටාරමක් විතරයි. කියන්න ඕනේ කාරණාව නැහැ. නඩුවට අදාළව නෙවෙයි කතා කරන්නේ. ඔය ආවට ගියාට කතා කරන උසාවියේ කාලිනවස් තියෙනවා. එනිසා ගොඩාක් කල් යනවා. මට මාස 18කට වැඩිය කල් ගියා මේ නඩුවට කෙලින්ම කතා කරන්න. හැබැයි මේක ඉගෙන ගත්තට පස්සේ හරියට sannivedanaya කියන එක හරියට point එකට කතා කරන්න ඉගෙන ගත්තට පස්සේ සම්පූර්ණ ජීවිතේම සකස් වෙන්න පටන් ගන්නවා. ජීවිතේම ව්‍යාකරණය හදනවා. නිකන් නිකන් භාවනා කරලා ඒක විතරක් නෙවෙයි. ඕන ගණන් ශාස්ත්‍රයක්, චිත්‍රකලාවක්, සම්මුඛ පරීක්ෂණයක්, නිර්මාණයක් ඕන දෙයක් කරන්න ගියාම ඉන්නේ මේකයි මම කරන්නේ. මට මේ අඩුම කඩමර කියනවා මෙන්න මේක කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු නැති දේවල් ඉස්මතු කර ගන්න යන්නෙත් නැහැ. තියෙන දේවල් අනාගෙන අවුල් කරන්න යන්නෙත් නැහැ. අදාළ දේ කරන්න පුළුවන් ශක්තියක් කරනවා. මේක තමයි විමුක්තිය කියලා කියන්නේ. මේක තමයි වෙන් අපි ස්වාධීනත්වයේ ලබනවා කියලා කියන්නේ. මේකට ලස්සන වචන තව ටිකක් පාවිච්චි කරනවා. මේකට විවේකයේ කියලා කියනවා. කොච්චර වැඩ කරත් මේකට විවේකී කියලා කියනවා. මේකට විශ්‍රාමයේ කියලා කියනවා. මේකට හුද්ද කලාව බව කියලා කියනවා.
මේ හුදකලාව අන්තිම දිනුණු කලාවක්. උච්චර සෙනගක් එක්ක වැඩ කරත් තමයි මේ දේ කරගෙන යන්නේ කියලා ඒකේ දිගට ඒ කටයුතු කරගෙන යනවනම් අනික් කටියකින් Tamanට බාධාවක් හෝ Tamanගේ අනික් කටියට බාධාවක් නැහැ. එහෙම නැත්නම් කොච්චර කාල ගෝසා තියෙන තැනක වුණත් Taman මේ පැවැත්widetilde ආනාපානත්‍යක කියලා කියනවනම් අපිට මේ බාහිර දේවල් එක ගැටි ගැටි ඉන්න වෙලාවක් නැහැ. ඒ දේවල් ඇස්සේ ආනාපානේ පවත්තන දැනගත්තට පස්සේ බාධා නැති තැනක යන ගමන්ට වැඩිය හරි විචිත්‍රයි. හරි සිද්ධි බහුලයි. මේක තමයි සම්පත භාවනා සහ විදර්ශනා භාවනාවේ වෙනස. සමත භාවනා කරන කට්ටිය පරිසරයේ ඔක්කොම සාන්ත සුන්දර බාඩපත් වෙලා ශබ්ද නැතුව වේදනා නැතුව හිතිවිලි නැතුව සමනලයට අතු නැමුණා වගේ ආනාපානේ කරන්න බලාපොරොත්තු වෙනවා පිංචි නැත්තන්න පුළුවන් තැකි. විපස්සනා භාවනා කියලා කියන්නේ කොහෙන් හරි ගමන් නැමේ සතිය කියන එක හඳුනා ගන්නවා. ඒකට ඉස්සරහට යන ආනාපානේ කියන එක හඳුනා ගන්නවා. පුළු පුළුවන් වෙලාවේ ආනාපාන සතිය පිහිටවන පිහිටවන යනකොට ඒ බුද්ධල එන්නේ පරිසර සාධකෝලින් ස්වාධීන වෙච්ච හොඳ ප්‍රතිශක්තියක් සහිත බාධකෝලින් බාධා නවීගත කරන්න පුළුවන් සමාධියක් ඇති කරනවා. ඒක ਸਰවචන්සි සඳහන් කරන්නේ කාය ඉන්ජන ස්පන්දන චිත්ත ඉන්ජන ස්පන්දන නැති නැත්නම් ආනිජ තත්වයක්. ඒ කවදාකවත් සලීම් හරහා මිස ස්පන්දන හරහා මිස සුපර් මාකට් එකෙන් ගන්න බෑ. මේක හරහමයි යන. ගිහිල්ලා 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 ඒ හරහා කරන භාවනාවට ඒකට කරන මේ පුහුණුවට වඳින්න වටේ. ඒකයි මේ දායකව අපිට කන්න දෙයි. ඒකයි මේ දායකව මේ සලකන්නේ අපිට. මොකද මේක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් හිතන්න එපා ඒක හුදු ආත්මార్థකාමී තමන්ට විතරක් කරන දෙයක් විතරක් නෙවෙයි. ඉතින් විශාල වශයෙන් බාහිර බලපෑමක් තියෙනවා. පරිසරයට හොඳ කම්පන තරංග නිකුත් වෙනවා. ඒ වගේම කය හිත දෙක සුවසේවාවකටපත් කරනවා. ඒ වගේම මේ අවුරුදු 2600ක් පරණ බුද්ධ සාධන මේ 50ක් දීලා විශේෂම කියන අපි එකින් 50 අරගෙන ධර්මයේ සජීවී කරන වැඩ පිළිවෙලක් කරනවා. ඒක නිසා භාවනා කරන මිනිස්යාගේ පපුවේ තමයි බුද්ධ ආගම තියෙන්නේ. භාවනා කරන මිනිස්ගේ පපුවේ තමයි සීල ශික්ෂාව තියෙන්නේ, සමාධි ශික්ෂාව තියෙන්නේ, ප්‍රඥා ශික්ෂාව තියෙන්නේ. ඒක මේ රුවන්වැලි සෑයවත්, ධම්මජීව හතරමා ස්ථානෙවත්, කැලණියේවත් ඒව නෙමෙයි. ඒවට කියන්නේ ධාතු චේතිකය. ධාතු tempat කරගනි. යෝගාවචරගේ පපුවේ තියෙන්නේ ධර්ම චේති. හැම දෙයකම මතුවෙන ධර්මතාවය දක්වන. රූප වශයෙන් හෝ නාම වශයෙන්. ඒකට මේ මනුස්සයා ඇවිදින චෛත්‍යයක් පාඩපත් වෙනවා. පූජාහාරයේ වස්තුවක් පාඩපත් වෙනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ මේ වැරදි ටික අහරා. ඒක නිසා භාවනා කිරීමේදී මේ වෙන එකක්වත් දෝෂයකට ගන්නව හොරතල් විදිහට ගණන් ගන්නව ධර්මමේ හොරතල් මේවා හොඳට සංනිවේදනය වෙච්ච දවස් අපි ඒකයි මේ එකම වහලයක් හද ඒකම බත්තලියෙන් කාලා දවස් ගාණක් එකට කටයුතු කරන්නේ මේක සංනිවේදනය වුණාට පස්සේ එකම ධර්ම පවුලක් එහෙම නැත්නම් එකම ධර්ම රුධිරයක් බාටපත් වෙනවා. ඒකෝ නිකන් සරුවත් චන්දසේ පහළ වුණා වගේ සාරිපුත්‍ර සාංශේ පහළ වුණා වගේ හැම කෙනාටම ධෛර්යයක් ඇති වෙනවා. මේක නිකන් ලේනෙක් වලිගේ මොදුින් හදනා වගේ නිකම්ම මෛත්‍රී බුද්ධ සාසිත මොන්ඩිසෝරි පන්තියක් නෙවෙයි මේක. ඒ හිතන හිතන කරන්න යමක් කියනවා කරන කරන යමෙන් අලුත් ධෛර්යයක් ඇති වෙනවා කියන අදහසයි මේකේ තියෙන නිසා ආද ධර්ම දේශනාවෙන්දුත් සිළු දිනාට මේ අවශ්‍ය කරනව ධෛර්ය ශක්තිය පහළ වේවා කියන අදහසින් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.